හොඳ ඉතින් මම මගේ ජීවිතේ වැඩි කාලයක් ගත කළේ හෝමගම. මං හැදුනේ වැඩුනේ මේ හැම දෙයක්ම හෝමගම. ඉතින් මගේ යාළුවා අතරින් වැඩි ප්‍රමාණයක් කල්යාණ මිත්‍රයෝ ගොඩාක් ඉන්නේ හෝමගම. ඉතින් අපි පහුගිය දවස්වල හම්බෙලා පොඩ්ඩක් කයියක් ගහගෙන ඉන්න වෙලාවක පොඩි අදහසක් ආවා අපි පොඩ්ඩක් හෝමගම ගැන මොන හරි පොඩ්ඩක් කරමුකෝ කියලා. අපි සින්දුවක් අහගෙන පොඩි ජොලි වැඩක් කරමුද කියලා ඇහුවා. පස්සේ ඉතින් අපි ඒ වැඩේ කරන්න තමයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් හෝමගම ගැන කතා බහ කරනකොට හෝමගම නම හැදිච්ච හැටි මේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයාගෙන යනකොට කෝට්ටේ රාජධානීට පොඩ්ඩක් අපි සම්බන්ධ වෙනවා. කෝට්ටේ රාජධානී තමයි අපිට ළඟම කිලෝමීටර් 8ක් 9ක් 10ක් ඇතුළත තියෙන්නේ. ඉතින් හෝමගම කියන එක හැදෙන්න හේතුව තමයි ඒ කාලේ වෛදික සම්ප්‍රදාය තිබිලා තියෙනවා. එතකොට මේ වෛදික සම්ප්‍රදාය ඇතුලේ බ්‍රාහ්මණයෝ ගෙනල්ලා තිනවා ඉන්දියාවෙන් යාග හෝම කරන්න. එතකොට ඒ බ්‍රාහ්මණයෝ ගෙනල්ලා රජවාසල අනුග්‍රහය ඇතුව ගෙනල්ලා පදිංචි කළේ මේ හෝමගම ආසන්නයේ තියෙන බ්‍රාහ්මණගම. ඉතින් අර බ්‍රාහ්මණයෝ ආපු නිසා ඒක බ්‍රාහ්මණගම කියනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. මේවා ජනප්‍රවාද. මේවට වෙනින් අදහස් තියෙන්න පුළුවන්, වෙනින් මත තියෙන්න පුළුවන්. මේ මං හොයාගත්තු කෑල තමයි කිව්වේ. ජානක ඇත්තටම හොයලා දුන්නේ. ඒ ටික තමයි මම මේ කිව්වේ. එතකොට බ්‍රාහ්මණගම ඉන්නකොට ඒගොල්ලන්ට යාග හෝම කරපු තැන තමයි ඒගොල්ලන් බ්‍රාහ්මණගම පදිංචි වෙලා හිටියට යාග හෝම කළේ යාග හෝම ගමේ. එතකොට යාග කැලේ කැවිලා දැන් හෝම ගම වෙලා තින්නේ ඒ හෝම ගම තමයි. දැන් මේ වටේ තියෙන ගම් ටික ගත්තොත් එහෙම ඒ වැයේ තියෙන බොහොම ලස්සන නම් ටික ගත්තොත් එහෙම ලස්සන කතන්දර තියෙනවා. දැන් කිරිවත්තුඩුව කටුවන පාර දිගේ ගොම ගියාම තියෙන කිරිවත්තුඩුව. ඒක ඉස්සර කියන්නේ කිරිබත්තුඩු. ඒ කිරිබත් දීලා තියෙන්නේ ඔය බ්‍රාහ්මණයන්ගේ වැඩවලට එහෙන් කියලා තමයි කියන්නේ. එතකොට කිරි හම්බුනේ කොහෙන්ද? කිරි දුන්නේ කියන්නේ කිරි ගම් පමුණුවෙන්. මේවා ජනප්‍රවාද හයිෆාරක් කියන තියෙන කිරි ගම් පමුණුවෙන් තමයි. එතකොට මේවට වතුර ඕනේනේ. දිය ගත්තේ කොහෙන්ද? දියගමින්. එතකොට දර හෝකන්දරින් තමයි දර ගෙනල්ලා තියෙන්නේ. මේ වගේ ගොඩක් ලොකු ඉතිහාසයක් තියෙන. තාමත් අපි හෝමගම ගත්තොත් එහෙම බමුණු ආරච්චිලා ඉන්නවා. ඉතින් ඒ බ්‍රාහ්මණගම හා බ්‍රාහ්මණයන් හා සම්බන්ධව ඇතිවෙච්ච නමක් වෙන්න ඇති කියලා මම හිතනවා. ඉතින් මේක හොඳින් විස්තර හොයාගත්තොත් බොහොම අපූරු විස්තර ටිකක් හොයාගෙන යන්නට පුළුවන් වෙයි. ඉතින් ඒ විස්තර නෙමෙයි ඇත්තටම අපි හොයන්න බලාපොරොත්තු වෙන්නේ. මේ මෑත ඉතිහාසයේ හෝමාගම හිටිය අපූරු චරිත. හෝමාගම බොහොම අපූරු දේවල් සිද්ධ වුණා. මගේ ජීවිතේ මම එහෙම් පිටින්ම රස්සියාදු ගහුවේ මගේ යාළුවොත් එක්ක හෝමගම. ඉතින් ඔය රස්සියාදු ගහනකොට දැකපු දේවල්, අපි අත්විඳපු දේවල් පොඩ්ඩක් කොහේ හරි ડોකියුමන්ට් වෙලා තියෙනවනේ, නැත්නම් මේක කොහේ හරි සටහන් වෙලා තියෙනවනේ කියලා හිතුවේ හින්දා තමයි මේක කරන්නේ. ඕගොල්ලන්ටත් පුළුවන් ඕනනම් ඕගොල්ලන්ගේ ගමත් එක්ක ඒ වගේ එකක් තියෙනවනම් කරන්න, අපිට ආරාධනා කරන්න අපි එන්න. හරි, ඒක පැත්තක තියෙද්දි ඉතින් අපි මේ පටන් ගන්න හදන්නේ හෝමාගම මෑත ඉතිහාසයේ ජීවත් වෙච්ච මිනිස්සු, ජීවත් වෙච්ච චරිත, අපි දැකපු දේවල්, අපි ජීවිතේ අත්විඳපු දේවල්, අපි පෝෂණය වෙච්ච හැටි, හැම තරාතිරකම මිනිස්සු අපි ආශ්‍රය කරපු හැටි, ඒක අපේ ජීවිතේ සාර්ථක කරපු හැටි, මේ හැම එකක්ම අපි කතා කරනවා. අපිත් එක්ක එකතු වෙලා ඉන්න ඔට්ටු දේනා වැඩි වටංගමුද? රයිට්. අපි ඉන්නේ රවීෂා ස්ටුඩියෝ ෆොටෝ ලොකේෂන් එකේ හබරකඩ. ඉතින් හබරකඩත් හෝමගමට ළඟම තියෙන ගමක්. හබරකඩ කියන්නේ මොකද්ද ජානක? මේ හබරකඩ හෝමගම මං කිව්වන්නේ හිස්ට්‍රි එක. ඔව්. හබරකඩ කොහොමද නම හැදෙන්නේ? සාමාන්‍ය අපි දන්න විදිහට ජනප්‍රවාද නෙමෙයි ඒක. ඉතිහාසයේ ඉඳලා කියන්නේ හබර කියන්නේ වැද්දට. එතකොට වැද්දන්ගේ කඩ කියන්නේ වැද්දන්ගේ මායිම තමයි හබරකඩ කියලා කියන්නේ. නමුත් ඒක සුසන්ත ඉන්න තැන. ඔව්, සුසන්තගේ මේ අපි ඉන්නේ හරි හබරකඩ. ඒ වුණාට ඒකට අලුත් අර්ථකථනයක් දීලා තියෙනවා සිසිල්. සිසිල්. ඔව්. ඒ සිසිල් කොහොමද මේ හබරකඩ අඳුන්නන්නේ? සර මේ හරි මූද තිබුණා. මේ මූදත් එක්ක තිබුණා මේ හාබර් සුද්දෝ ඉන්න කාලේ. ඔව්. ඒතර හාබර් එක වටේ කඩ තිබුණා. ඔව්. ඒ හාබර් කඩ හබරකඩ වෙලා පත්තර වගේ තත්ත්වයකට තමයි මේක ආවේ. අතෝෂේ. පොඩ මොඩර්න් කරගෙන තිනවා. ඉතින් ඒ කියන්නේ හෝමගම යාග හෝම කරනකොට මෙහෙ ඉතින් එහෙම තමයි තිබිලා තියෙන්නේ. රයිට්. කොහොම හරි අපි සුසන්ත අපිට එකතු වෙනවා මේ මෙහෙ ඉඳගෙන හෝමගමට ඇවිල්ලා අපේ යාළුවෝ බවට පත් වෙන මෙහෙ ඉඳන් තමයි සෑහෙන දුර ආවා. ඒ කරත් එක තමයි ආවේ. කරත්තේ නැගලා එනකොට එහෙම වෙච්ච කතාවක් තියෙනවා. එහෙම නිකන් කැරකිලා ආපු කතාව ඒව පස්සේ කියන්නම් අපි. හරි. ඉතින් සුසන්තක තමයි මේ ෆොටෝ ලොකේෂන් එක. මේකේ ස්ටයර් රූප ගන්න පුළුවන්. මේ හැම දෙයක්ම කරන්න පුළුවන් තැන. ටික හදලා ඉතාමත් හොඳ මට්ටමට හදලා තියෙනවා. ඉතින් අපේ යාළුවෙක්ගේ තැනක ඉඳගෙන අපි මේ වැඩේ කරමු කියලා තමයි තීරණය කළේ. හරි. ශාන්ත, සිරාන් ශාන්ත. දැන් ඕගලන් දන්නවා මෙයා, මෙයා ඇවිල්ලා දක්ෂ ජනප්‍රිය රංගන ශිල්පියෙක්. ජනප්‍රිය නැති රංගන ශිල්පියෙක්. මොකක් හරි කියන්නකෝ. අපි මේ ඉතියා පොඩි කාලේ ඉඳන් ආශ්‍රය කරලා තියෙනවා. එතකොට එයාට මාර මතකයක් තියෙනවා. මාර මෙමරි එකක් තියෙනවා. කතන්දර මෙහෙම නිකන් අර පික්චර් මෙමරි කියලා කියන්නේ පින්තූරයක් දැක්කා වගේ කතන්දරේ රහ කරලා කියන්න පුළුවන් කමක් තියෙනවා. ඉතින් ඒක හින්දා තමයි අපි ඔක්කොම කතා වෙලා තීරණය කළේ. ශාන්ත හම්බුනහම වද දෙදී අපිට කතන්දර කියනවනේ බලෙන්.
එනිසා ඒක දැන් මේකට කියන්න. ඊට පස්සේ අපි බේරෙන්න ඕනේ ඉදිරි අනාගතේ. ඊවත් එන්න ටික. එහෙනම් තමයි ශාන්තර මේක අවස්ථාව හදලා දුන්නේ අපි කතා වෙලා. ශාන්ත. ඔයා දැන් මේ හෝමගම අපි මේ මෑත ඉති අවුරුදු 40ක 50ක ඉතිහාසෙනේ මේ කියන්නේ. ඔව්. රයිට්. ඔයාට මතකම සිදුවීමත් එක්ක පටන් ගමු ඈතම අතීතයේ. ඔව්. නාරද දැන් මට වෙනවා දැන් අවුරුදු 59ක්. බොහෝම මාස කීපකින් මට අවුරුදු 60ක් වෙනවා. එතකොට මට හෝමගම මතකම සිදුවීම මට මතක් වෙන්නේ මගේ වයස අවුරුදු 4දී. ඒ 1970. 70 තමයි නාරද හෝමගම පළවෙනි ටිකට් දීලා කරපු මියුසිකල් ෂෝ එක සිද්ධ වෙන්නේ 1970. ඒ හෝමාගම කනිෂ්ඨ විද්‍යාලයට ආධාර පිණිස. දැන් ඕකේ ඒ ටු ඉසෙ මට මතක නෑ. නමුත් සංගීත ප්‍රසංගේ මතකයි. මට අවුරුදු 4යි. මේක සංගීතයේ සැපුවේ පැට්‍රික් දෙනිපිටිය කියලා මහත්තයෙක්ගේ සංගීත කණ්ඩායමක්. තාම මතකයි පසුකාලීනව ඒගොල්ලෝ මම හොඳටම දැනගත්තා. ෆ්‍රෙඩී සිල්වා මහත්තයා, එතකොට රූපා ඉන්දුමති මැතිනිය, එතකොට ඉන්ද්‍රන් විජේබණ්ඩාර මැතිනිය, මේ වගේ අය සින්දු කිව්ව මට හොඳට මතකයි. මතකයි. උන බම්බු දෙකක් උඩ මිනිහා යන්නේ කොහොමද ආකාශයේ ඔළුව වදි කියලා බය හිතේ ෆ්‍රෙඩී කිව්ව සින්දුව. කියන්න බෑ වගේ නිකන් එහෙම කියන්න එපා. තාලෙට කියන්න. නෑ තාලෙට. ඒක කියනවනම් මෙහෙම ආරර. නැජෝක නන්දිගේ සින්දුවක් මේ නන්දි අපි ඒක මතක් කරමු මේ සින්දුව. ඊළඟට අර රකිමු අපේ ශ්‍රී ලක් අම්මා හොඳ හොඳ ළමයින් අපි වාගේ. මේ සින්දුව කිව්වේ ඉන්ද්‍රාණි විජේබණ්ඩාර මැතිනිය. රූපා ඉන්දුමති මැතිනිය කිව්ව සින්දුව තමයි සඳේ එන්නම් ඔබේ ලෙනට අන්නේ සින්දුව. ඉතින් කොහොම හරි මේක වඩාත්ම මට තීව්‍රව, ඒ කියන්නේ වඩාත් හොඳින් මේ විස්තර දැනගන්න හම්බුනේ පසු කාලීනව එම සංගීත ප්‍රසංගයේ නිවේදන කටයුතු කරපු අපේ හිතමිත්‍ර අතුල මැතිතුමාගේ පියතුමා, ඒ ජිනදාස අකරවිට මැතිතුමා, එදා වයිස් ප්‍රින්සිපල් හෝමගම කනිෂ්ඨ විද්‍යාලයේ, එතුමා තමයි සහාය නිවේදකයා විදිහට වැඩ කරේ. එතුමාව මට පසු කාලින ওই සිද්ධිය මතක් වෙලා මට තිබිච්ච මතකයෙන් මම ඇහුවා සර් මේ අහවල් කාලේ 1970 මොකද්ද මේ සංගීත ප්‍රසංගේ මොකද්ද කියලා කිව්වා. මෙයා තමයි කිව්වා ශාන්ත ඒක තමයි හෝමගම පළවෙනි ටිකට් ෂෝ එක සංගීත ප්‍රසංගේ 1970. ඊළඟ මතකයේ ඉන්නේ 1971 ලොකු රණ්ඩුවක් සිද්ධ වුණා ලංකාවේ තරුණ අය සහ ආණ්ඩුවේ පොලිසිය සහ හමුදාව එක්ක. තරුණ කැරැල්ල 1970. සිද්ධීන් විදිහට මට දකින්න හම්බුනේ නැහැ. මගේ අවුරුදු 4ක 5ක විතර වයසක කොළු ගැටයක් මම. හැබැයි මේ මගේ මව ගොඩාක් දුක් වුණා ඒ සිද්ධීන් වලට. එයාගේ හොඳ යෙහෙලියක් හිටියා මගේ මවගේ වයසේ විතර. එයා හෝමගම අද වර්තමාන හෝමගම විල්පර ග්‍රවුන්ඩ් එක එදා තිබුණේ එතන පල්ලියක් තිබුණේ. පල්ලිය ඉදිරිපිට තමයි ආප්ප කඩයක් දාගෙන සහ නිවසත් එක්කම ඒගොල්ලන් ජීවත් වුණේ. ඒ තරුණ එක ඒ එතුමියගේ තරුණ එක පුතෙක් එදා ඒ කැරැල්ලෙන් ජීවිතය නැති වුණා එයාගේ. ඒක ගැන මගේ මව ගොඩාක් කනගාටු වුණා. එයා කනගාටු වෙන එක මට හොඳට මතකයි. ඒ තමයි මගේ ජීවිතේ මට හොඳටම මතක තියෙන පරණම දේ මේ 1970 සහ 71. දැන් හෝමගම ගැන කතා බහ කරනකොට මම කියන්නේ මේ කියන කතා ගොඩක් වෙලාවට හෝමාගම ජීවත් වුණු හෝමාගම හැදිච්ච වෙඩිච්ච අයට මතක් වෙනවා ඉතින් මේ කතන්දර කියනකොට. දැන් හෝමගම ගැන කතා කරනකොට හෝමගම මන්සන්දි. සමහර විට ඔයගොල්ලන් හෝමගම අහලා ඇති, අහපු නැති අයත් ඇති. හැබැයි මේ කතන්දර රසවත්. හෝමගම මන්සන්දින් එක පැත්තකට කිරුවත් උඩු පැත්තට යන පාර කටුවන පාර කියලා තමයි ඒක ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ. එක පැත්තක් කෙලින්ම ගියොත් අවිස්සාවිලට, අනිත් පැත්ත කොළඹට. කොළඹ පැත්තේ ඉඳන් අම වම් පැත්තට තියෙන්නේ අපි බෝගහ යට ඒ හන්දියට පොළ, එතකොට අතුරු ගිරියට, ඉස්පිරිතාල හන්දියට යන්න පුළුවන් පාර. එතකොට අපිට මේක බෙදාගෙන කතා කරොත් එහෙම ඒවා තියෙන මරුමරු ටීම් ඉන්නවා ඒ හැමතැනම. හොඳ හොඳ කණ්ඩායම් ඉන්නවා. අපි කටුවන පාරේ ටීම් එකක් නේ. කටුවන පාරේ මාරම ටීම් එකක් හිටියා. ඒකෙදි මට මතක් වෙන්නේ පොල් මුඩු පරම්පරාව කියලා පරම්පරාවක්. මගේ අද මෑතක ඉතාම හොඳ යාළුවෝ මේ කවුද කියලා මම කියන්න කැමති නෑ. එතකොට මේ මුඩු පරම්පරාව, ඊළඟට ගොරක පරම්පරාව. ගොරක පරම්පරාවත් මාරයි, හරි සුන්දරයි. ඒ කවුද කියන්නේ කෝන්නේ ඔබ අපි කවුරුත් දන්න අපේ යාළුවෝ. ඒගොල්ලන්ට හාස්‍ය, ඒ කියන්නේ විහිළුවට කියන්නේ ඔය නම්. හුඟාක් ජනප්‍රිය තිස්ස පරම්පරාව. තිස්ස මහත්තයා කියලා කිව්වම හරි ජනප්‍රියයි. එයා HR ජෝතිපාල වගේ රයිට්. එතකොට හෝමගම මේ කටුවාන පාර ගත්තම නාරද අතිශයින්ම ජනප්‍රිය ස්ථානය කොස්ගම කඩේ. අර නියුන්
මුදලාලිල දෙන්න. ඒ මුදලාලිල කවදාවත් උඩට අඳින්නේ නැහැ. ඒ දෙන්න හරි සුදුයි. ඒ වගේම වයසයි ඔන්න එන කාලෙත් ඔව් කොණ්ඩෙ බවලා අවුරුදු 60ක විතර ලොකු බඩගෙඩියක් තිනා අර මුදලාලි කියන එදා මුදලාලිලගේ ලොකු බඩගෙඩියක් තිබුණානේ. ඒක හරියටම නියෝජනය කරන ඉතින් බඩට ගොඩාක් පහලින් තමයි සරම අඳින්නේ. සරම විතරයි. රෝල් කරලා. ඔව්. දෙන්නම සරම අඳින්නේ පොඩි මුදලාලි ලොකු මුදලාලි. ඉතින් මේ කඩේ හරිම ඓතිහාසික කඩයක්. මේකට එනවා নানা ප්‍රකාර මිනිසුන්. මට මතක් වෙන්නේ මේ වෙලාවේ ඔය 70 දශකයේම අය චුට්ටප්පු කියන කෙනා. ඊළඟට අමිත බාසුන් නැහැ. ඊළඟට ඇයි බං. ඊළඟට ජූලියස් අය ආතා. ජූලියස් ආතා. ජූලියස් ආතා ජනප්‍රියයට හොඳ කරත්තයක් තිබුණා. එතකොට ඇයි බං කියලා කියන්නේ එයා ඕන වෙලාවක කතා කරාම අනේ මේ නිකන් පලයන් බයි යන්න බල කවුද මේ අපිට කතා ඇයි බං. ගලලන්තිකොට ඇයි බං කියලා. ඉතින් එයාව අහඳුන්වන්නේ ඇයි බං කියලා. අමිත බාසුන් නැහැ කියලා කියන්නේ එයා බාසුන් නැහැ කෙනෙක්. එකම වැඩක්වත් එයාට පර්ෆෙක්ට් කරන්න බෑ. හැබැයි ඕන දෙයක් කරනවා. වඩු වැඩ නම් වඩු වැඩ, මේසන් වැඩ නම් මේසන් වැඩ, වහල ගහන්න වහල ගහන්න, ඕනෑම සබ්ජෙක්ට් එකක් එයා දන්නවා කියලා කියනවා. හැබැයි පර්ෆෙක්ට් නෑ. ඉතින් එයත් හරි කලාකරුවෙක්. එයාට කියන්නේ අමිත බාසුන් නෑ කියලා. එයාගේ රූපය මම මතක තියාගත්තේ අපේ පන්සලේ තියෙන අලව් යකාගේ පින්තූරය. අනේ මේ අපහස කරලා නෙමේ. තන්නේ ක්‍රම අලව් යකා. ඒ විශේෂයකට තියෙන යගේ කකුල මහා පුදුමාකාර බකලයක් තිබුණා. හරියට පුංචි කාලේ අලි පිටේ ගිහිල්ලා වගේ බකලයක් තිබුණේ. ඒ අමිත බාසුන් නෑ. අමිත බාසුන් නෑ හොඳ කවිකාරයා. එයාගේ සමහර කවි මට මේ ප්‍රෝග්‍රෑම් එකේ කියන්න බෑ. ඒවා බොහොම එයාගේ එකක් තිනවා අමිතෝ ජහතකතෝ ජහතෝ එරංකතෝ. මම ඇව්ව තේරුම එබට වැඩ නෑනේ. එයා කතා කරනකොට ඒ හඬ එන්නේ ඒ විදිහට. අනේනික බලයබයි යන්නේ ඒ වගේ අවසානේ එකක් යනවා. ඉතින් ඒ තමයි කොස්ගම කඩේ සමාජිකයෝ මුදලාලි, පොඩි මුදලාලි සහ ලොකු මුදලාලි දෙන්න හරිෂෝක්. මට මතක් වෙන්නේ 1976 කාලෙදී සප්තකන්‍යා කඳු වැටියට ප්ලේන් එකක් වැදිලා ලොකු ජීවිත හානියක් වුණා. ඒ මුදලාලිලට ඔක ඉතින් පත්තරෙන් හරි රේඩියෝකින් හරි ඇහෙන්නේ නැති. ඒ කාලේ ටෙලිවිෂන් නෑ. මම මේකෙන් 1976. ඉතින් මේ මුදලාලිලා දෙන්න කතා වෙන ඇයෝයි. ලොකු මුදලාලි, ඒ කියන්නේ අයියයි මල්ලි මේ දෙන්න. ඈ ඕයි කියලා තමයි කතා කරන්නේ. ඇයෝයි. අර සුද්දෝ කට්ටිය ප්ලේන් එකේ හැප්පෙනකොට ගලේ බුදුහම්මෝ කිව්වලු නේද ඔයි. අන්න ඒ වගේ තමයි. ටිකක් දැන් බලනකොට නිකන් පොඩි ගොන්ජෝක් වගේ තිබුණට එදා ඉතින් එහෙම තමයි. ඉතින් හරි සුන්දර ස්ථානයක් හෝමාගම කොස්ගම කඩේ. අතිශයින්ම ජනප්‍රියයි. හැබැයි අද වර්තමානයේ කවුරු හරි කෙනෙක් ආවොත් ඒක අද දකින්නේ නැහැ. අද ඉතන ලස්සන ගොඩනැගිල්ලක් හැදිලා තියෙන්නේ. එදා බොහොම ලස්සන හුරු බූටි කඩයක්, ගැමි කඩයක්. එතකොට ලෑලි කඩේ, ලෑලි කඩේ නිල්මිණි කඩේ තිබ්බ එතන නිල්මිණි ලකි හවුස් ගොඩාක් පස්සේ ආ ඒ කඩේ හැදුවේ. ඒ මුදලාලි මහත්තයා මුලින් හිටියේ ලීලාදාස ජුවලස් නේද නන්දේ? ලීලා ජුවලස් එකේ තමයි ඒ නිල්මිණි මුදලාලි කලින් වැඩ කරේ. පසු කාලිනව එයා මේ ඉඩමක් අරගෙන ඒ නිල්මිණි ලකි හවුස් කියන එක ගොඩනගලා එයා දිනුන වෙලා කොහොම හරි එහෙම වුණා. එයා ගොඩ පස්සේ ආවේ. ඊට ඉස්සෙල්ලා මම්මි කියනවා ඊට ඉස්සෙල්ලා සිදුවීම් ලෑලි කඩේ මුදලාලි අද අභව ප්‍රාප්ත වෙලා අද ජීවිතුන් අතර නෑ. එයා අති දක්ෂේ තැඹිලි කපන්න. තැඹිලි ගෙඩි අරගෙන කටුවන පාරට ගොඩාක් තිනව කතා කරන්න. විරාමයකට යනවා. සින්දුවක් අහමුද? සින්දුවක් අහමු. හොඳයි. මම ශායර තෝ නෙයි. මම ශායර තෝ නෙයි. මගල් जब से देखा मैंने मुझको शायरी आ गई. मैं शायर तो नहीं, मैं शायर तो नहीं, मगर जब से देखा मैंने तुझको शायरी आ गई. मैं आशिक
तो नहीं मगर ये हंसी जब से देखा मैंने तुझको तुझको आशिकी आ गई मैं शायद तो नहीं प्यार का नाम मैंने सुना था मगर प्यार क्या है ये मुझको नहीं थी खबर प्यार का नाम मैंने सुना था मगर प्यार क्या है ये मुझको नहीं थी खबर मैं तो उलझा रहा उलझनों की तरह दोस्तों में रहा दुश्मनों मैं दुश्मन तो नहीं मैं दुश्मन तो नहीं मगर ये हंसी जब से देखा मैंने तुझको तुझको दोस्ती आ गई मैं शायद तो नहीं सोचता हूँ अगर मैं दुआ मांगता हाथ अपने उठा घर में क्या मांगता सोचता हूँ अगर मैं दुआ मांगता हाथ अपने उठा घर में क्या मांगता जब से तुझसे मोहब्बत में करने लगा जब से जैसे ये बात मैं काफ़र तो नहीं मैं काफ़र तो नहीं मगर हंसी जब से देखा मैंने तुझको तुझको शायरी आ गई मैं शायर तो नहीं मगर ये हंसी जब से देखा मैंने तुझको तुझको शायरी आ गई मैं शायर तो नहीं ඒ සින්දුව තෝරගන්න විශේෂ හේතුවක් තියෙනවා. ශාන්තට ඒකට කතන්දරයක් තියෙනවා. ඔව් නාරද ඔය ෆිල්ම් එක ෆිල්ම් සින්දුවක් ඕක. ඒ කියන්නේ බොබී කියන චිත්‍රපටයේ ඔය සින්දුව සයිලෙන්ද්‍ර සිං කියන ඉන්දියාවේ එවකට හිටපු ජනප්‍රිය ගායන ශිල්පියෙක් තමයි ඔය සින්දුව කිව්වේ. ඕකේ ලස්සනම වැඩේ මෙහෙමයි. දැන් අපි කටුවානේ ඊළපස්සේ අපි ගත්තොත් බර්ලින් තාප්පේ තියෙන ඒ කියන්නේ ස්ටේෂන් පාර ඒ දුම්රියපල පාර ගත්තාම ඔය සතොසේ ඉස්සරහා තිබුණ තාප්පයක් ඔය තාප්පේ කියලා ගෑරේජ් එක. එතම හරි. තාමනි මෙරෙදි. ඒකේ ඔය ඒ ගරාජ් එක ඉස්සරහා තිබුණ තාප්පෙට බොහෝ අය කිව්වේ බර්ලින් තාප්පේ කියලා. හරි. ඕකේ හවසට කොල්ල රංචුවක් වාඩි වෙලා ඉන්නවා. ඒකෙන් එක්කෙනෙක් තමයි ඔය සේනානායක මහත්තයා. ප්‍රභාත් සේනානායක දාබරේ මේලිස් මහත්තයා. අපි වාපත් ඉඳලා තියෙනවා නේද? ඔව් ඔව් ඔය ඇත්තටිය. යා ඒ කණ්ඩායමේ ඒ කාලේ ආ දැන් කොණ්ඩේ නෑනේ. කොණ්ඩේ යා කපලා තියෙන්නේ. දැන් ඒ කාලේ දිගට කොණ්ඩි වවලා හිටපු ලස්ස නැහැ. ඉතින් කොහොම හරි මට මතකයි ඒ අයව. ඒ වගේම තමයි ජේකේ මහින්දපාල මහත්තයා හොඳ රණ කෙනෙක් ඒ කට්ටිය ඔහොමම ඉන්නවා. ඔය කණ්ඩායම මැද්දේ හිටියා හොඳ ෆුට්බෝල් ප්ලේයර් කෙනෙක් කිෂෝර් කියලා. එයාගෙන ඇත්ත නම කිෂෝර් නෙමෙයි. එයා විනෝදෙට සිං කරනවා.
ඕනේ. හින්දි සින්දු තමයි කියන්නේ. ඉතින් ඒ හින්දි සින්දු කියන නිසා යාර කිෂෝර් කියලා නම දාලා තිබුණේ. මේ වෙනකොට දැන් මේ කතා කරන මොහොත වෙනකොට එතුමා පැවිදි ජීවිතයක් ගත කරන කෙනෙක් කිෂෝර් මහත්තයා. එයා නිතරම කියන සින්දුවක් තමයි ඔය ෂායර් තෝ නැහි ඔය බොබී ෆිල්ම් එකේ සින්දුව. ඒක හරි ජනප්‍රියයි. ඕක නිසාම තමයි යාර කිෂෝර් කියලා කිව්වේ. මේ නන්දේ. ඔව්. මේ ශාන්තර ඉස්සෙල්ලම අපි සින්දු අහන්න කලින් අර අමිත බාසුන් නැගෙන කිව්වනේ. ඔව්. අමිත බාසුන් නැගෙන ඔයා දන්නවද මතකද? ඔව් පොඩ්ඩක් ශාන්තත් මට කියලා දිනවා. ඒ පොඩ්ඩක් මතකේ මට තියෙනවා අමිත බාසුන් නැගෙන. ඒ හෝමාගම තියෙනවා පොසොන් පෙරහැර කියලා එකක්. ඒ පොසොන් පෙරහැර එන දවසට අමිත බාසුන් වේල පහින්ම දවල්ට හදා ගන්නවා ගිනි බෝලයක්. ඒක හදාගෙන ඒක එයා ඉන්න තැන කඩයක් තියෙනවා. ඒ අර කොස්ගම කඩේ. ඒ කොස්ගම කඩේ ඇතුලේ තියලා තමයි තියන්නේ මේ ගිනි බෝලේ. පන්සලේ නෙමෙයි තියෙන්නේ. නෑ 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 නෑ. එයා ඉන්නේ හන්දියේ. ඊට පස්සේ දැන් මේක හෝමාගම හන්දියෙන් යනකොටම වගේ එනකොට සුගත බිම්බාරාමෙන් පටන් ගන්න. සුගත බිම්බාරාම ඉඳලා නෙමෙයි මේ පෙරහැරෙන්නේ. මේක එන්නේ පුරාණ විහාර. කිවල්ල කුඹුර. ඒ කියන්නේ පුරාණ විහාර පන්සල ඉඳගෙන එනවාද? එහි ඉඳලා පෙරහැර එනවා. එනකොටම ඒ කියන්නේ කිලෝමීටරයක් විතර තියෙනවනේ හන්දියට නේ. ඔව්. ඒ කිලෝමීටරෙම අමිත බාසුන් නෑ එන්නේ. නෑ 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 නෑ. අමිත බාසුන් නෑ මේ පෙරහැරි සද්ද එනකම් ඉන්නවා. අර කස්ස සද්ද ටක් පා ගල එනකම් මෙයා ඉන්න ටග්ගල අම්මා පෙරහැර එනවා ටග්ගල කියලා අර මෙයා එකට භූමි තෙල් දාලා ඔක්කොම කරලා මෙයා කරලා තියෙන්නේ ගිනි කුරක් ගහගන්න එනවා ඉස්සරහට ඇවිල්ලා එයා ඒ හන්දි ඉඳලා අපේ හන්දි ඉඳලා පොඩි දුරයි සෙඩ් එකට තියෙන්නේ එයා පෙරහැර යනකම් අර බෙර වලට මෙයා මෙයා කරන්නේ අර ඒ කියන්නේ හන්දියේ දිහා සෙට් වෙනවා ගිනි බෝල වලට ඔව් 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 එයා වේල පහින් පයින් අදි ටග්ගල ඇවිල්ලා ෂර්ට් එකකුත් නැහැ ඇවිල්ලා සාමාන්‍යයෙන් ඔය ගිනි බෝල කරකවනකොට ඒ වදින ශබ්දය බෙර සද්දයල ඩං 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 ටට් 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 ඩං 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 ටට් 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 ඔය වගේ ශබ්දයක් එන්නේ. එතකොට පප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 
කූන් එක මදි. මිනිහ අරක කරකවනකම කටන් එකක් දෙනවා. ඒක නිසා පුංචි ළමයි ඒ කාලේ එයාට ඇමතුවේ චප්පු චප්පුව කියලා. හැබැයි හැබැයි නාර්ද යාර තීන්ත ගාන වහලා ගාන අමිත බස්සෙන් අමිත බෝලක් කරගෙන බෝලක් කරකෝ නාර්ද. හැබැයි සෙට් එක ගාන යාගේ වැඩි ඉවරයි. අයදනේ එතනින් එහා පෙරහැරි අනික් කට්ටිය පෙරහැරි පිළිම කොහොමද එන්නේ? ඒ කියන්නේ අර කරත් ඇදගෙන එනකොට ආ එනවා. ඒගොල්ලෝ බොහොම බැති සිතින් තමයි එන්නේ. ඒ අර සුමනසේක රිස්ටෝස් දිනවනේ. ඒ පල්ලමේ නෝ පල්ලමක් නෙතන. ඔය පල්ලමේ හරි ලස්සනට එනවා පෙරහැර මෙහෙම මිහිදු හිමියෝ අද. ඒක ලස්සනට හරි. ඒක මිහින් තලේ ඉඳලා ආපු එක වෙනවනේ. ඕකේ පල්ලමේ දරා ගන්න බැරුව ලනුව කල්ලා ගියානේ. ඒක වෙලාව. ඊට පස්සේ කියවෙච්ච ඒවා මට මෙතන කියන්න බෑ. පුරාණ විහාරය කියලා කියන හෝමගම පැරණිම විහාරස්ථානයේ ඒක අඛණ්ඩව තාමත් මිහිදු පෙරහැර පවත්වගෙන යනවා ජනතාවගේ සහයෝගයෙන්. උදව්පකාරයෙන් අදටත් ඒක ලොකු ආඩම්බරයක් හෝමගමට. හෝමගම හිටිය හැරි බොහොම අපූර්ව චරිතයක්. එයාට කියන්නේ මේ ශාන්ති ඉස්සලගේ චුට්ටප්පු කියලා අපි චුට්ටේ කියලා කියන චරිතේ. එයා ගැන අපි මේ සින්දු අහලා ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි. ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි. මාගේ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි. ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි. සීත සඳ පාන කිරි සයුර කලතා සොයයි. මහද කවුලු දොරින්
දෙන්න සුහදේ ඔයා ජීවිතේ ආදරෙන් නින්න මට ලං වෙලා මාගේ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි සුළඟක් අමා පැතුව පැතුමක් ගෙන ඇත පවයේ පටන් පැතුම ලෙසලන් කළා ඕලුමා නෙල් පිපි සුවඳ පිනිහා වෙලි සොඳුර ඔය මූන මිහිඳුම් සීලෙන් වැසි මාගේ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි මාගේ මතකේ ඔබේ රුව ඇඳේ සුහද මා ජීවිතේ ඔබ සතුයි ඔබේ සුවඳ මනමත් කරයි ඔබ මා හදේ සැරිසරයි ඔබ මා හදේ සැරිසරයි ඔබ මා හදේ සැරිසරයි අන්න හරි සුසන්ත තමයි සින්දු කිව්වේ. ඉතින් සුසන්ත ගැන කියනවා නම් කියන්න පොතක් ලියන්න දේවල් තියෙනවා මේ ලොකේෂන් එකේ යාගේ. මේක හැදුවේ මහන්සි වෙලා වතුර දාලා තන ඔක්කොම අතින් එයා හදපුව ගොඩක් ඒවා තියෙන්නේ. බාසුන් නැහැලට වැඩ කරන් දෙන්නේ නැහැ. අහම බෙර ගන්න අමාරුයි බාසුන් නැහැලට යත් එක. මේ නේ එයා මිහිඳු පෙරහැරට සම්බන්ධ නැද්ද? එයා මිහිඳු පෙරහැරට සම්බන්ධ නැහැ. එයාගේ නෝනා මේ ඔය සිරිසිවිලි දහම් පාසලේ හිටියා. එතකොට මේ සුසන්ත එයා දන්නේ නැහැ. එයා බැති ගී එකක් තිබුණානේ පෙරහැර යනකොට. ඒ භක්ති ගී ඒ යනකොට ඉතින් මේ යමුනා පිය දර්ශනි. එයාගේ නෝනා. ඉතින් මේ භක්ති ගීටි කිකි අය යනවා. මේ කර කර අර වාහනේ යනවා. ටං ටං ගානවා සුසන්ත මුකුත් නැ කැමරාව කරන් ගිලා ටහර් තෝරගල ගන්නවා ඉන්නේ වෙඩි දිනවයි ගන්න. යන පෙරහැර ඉවරකම මෙයා යනවා. හැබැයි ඉතින් පෙරහැරේ යනකම සුසන්තත් මේ ගාව හිටියා. ඇත්ත. තාමත් මේ පෙරහැරේ යනවා එයා. මේ ජානක. එතකොට මේ සුසන්තයි අපේ සමන්තාවද? සමන්ත ඉන්නවා මේ පිටිපස්සෙන්. ඉන්නවානේ. ඒගොල්ලෝ වර් බර්ලින් තාප්පෙත් එක්කම සම්බන්ධයක් තියෙනවා. ඔව් බර්ලින් තාප්පේ මෙහෙමයි ඔය ජෙනිත් බෑන්ඩ් එක ආරම්භයේදී ප්‍රැක්ටිස් කරලා ඉවරලා අපි විවිධ මේ 89 අර කලබල තියෙන කාලේ ප්‍රැක්ටිස් ඉවර වෙලා එක්කෙනෙක්ගේ අතේ පොඩි කැෂියෝ කීබෝඩ් එකක් සුසන්තගේ අතේ අනිත් එක්කෙනාගේ අතේ ඩ්‍රම් ස්ටික් දෙකක් ඒක සාක්කුවේ දාගෙන බස් එක 697 බස් එක එනකන් 698 බස් එක එනකන් ඉන්නවා බර්ලින් තාප්පේ උඩ ඉඳගෙන ඉඳගෙන ඉඳද්දි ජිප් එක ආවා මොකද තාප්පේ උඩ නෑ බැස්සුවා අපි මේ බෑ 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 බෑන් කියන්න හම්බුනේ බෑ 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 කියනකොට ඇතුලේ දෙන්න. ඔව්. කෙලීම ගෙනිච්ච ආරංචි ආවා අපිට. හෝමගනේ ටක් ගාලා ආරංචි ආවා. බත් පාර්සල් දෙයක් අරගෙන යනකොට තනකොළ කපනවා මේ පොලිසිය පිටිපස්සේ දෙන්න. එහෙම අතීතයක් තිබුණා. ඔය දවස්වල ඉත සුමිත් වගේ මට මතකයි දවස්වල හිටපු හෙඩ් ක්වාටර්ස් ඉන්ස්පෙක්ටර් HQI. රොහන් නේ. රොහන්. දැන්නද නේ? ඇත්තම ඔය කියන්න මොකක්ද උනේ කියලාද නෑ ඇත්තම ඒ දවසල ඔය මානව හිම්කම් ගැන එහෙම අපි දන්නේ අපි පොඩි උන් නිකන් අපි බෑන්ඩ් ප්‍රැක්ටිස් කරලා හිටන් නිකන් තාප්පේ ළඟ බස් හෝල්ට් එකේ වාඩිලා ඉන්නකොට පොලිසියෙන් ඇවිල්ලා හිටන් දාගෙන ගිහිල්ලා දවසක් කූඩුවේ තිබ්බා දවසක් ඒ තරම් පොලිසිය ඒ කාලේ හොඳයි නීතිය ඒ කාලේ ලංකාවේ හොඳයි හරි සමන්තට තියෙන දේවල් තියෙනවද සමන්ත ඔයාද ඔයාද තනකොළ සුද්ධ කළේ අපි දෙන්නම තමයි තනකොළ සුද්ධ කළේ සුසන්ත මා හොයාගෙන ආවනේ හෝමගමට. ඒත් මම ඉතින් ආදරෙන් පිළිගත්තා. මුලින්ම ආවේ හෝමගමට මේ හොයාගෙන මිය වෙවිලා ඊට පස්සේ මම ඔයා කවුද කියලා.
මංකොමන්ත ජම්බුලක හැට නන්දේ ඒකට කියන බලන්න මේ ඇතරම සංගීත කණ්ඩායම මේ සම්බන්ධ වෙච්ච මුල්ම කාලේ මම ඉතින් කට්ටිය ප්‍රැක්ටිස් කරන්න ගිහින් මම හොම හන්දියට ඇවිල්ලා ඉන්න ජානකලා ගේ ළඟට ආවා. ඉතින් කට්ටිය කවුරුක හිටියේ නැ. මේ නන්දසේන කියන මනුස්සයා මම ඒ දවස්වල අඳුරන්නේත් නැහැ. නන්දසේන ඇවිල්ලා එකපාරට මේ මල්ලියයි වා මොනවා කරන්නේ? මං කො මේ අයියාර බෑන්ඩ් එකේ කට්ටිය. ආරියාර ඒගොල්ල පල්ලෙල් ඉඳලා නානවා. ඔයා දන්නවද මං කවුද කියලා? මං ජම්බලගාර නන්දේ මේ වානිකන් අනම්ම නම් තියාගන්න එපා මම මට ඕන ඉදිරිය ඔයා මේක ඇසිරෙන්න ඕනේ ඇවිල්ලා ඉතව අලුතෙන් බෑන්ඩ් එකට අප් එකේ නේද අන්න එහෙම එකක් දුන්නා දැන් නම් දෙන්න පුළක් කන කුම් කුම් ගන්න කන කුම් කුම් ගන්න එක පැත්තක් වහලා නෑ ඕකෙදි මට මතක් වෙන්නේ මේ හෝමගම හෝමාගමින් බිහි වෙච්ච පළවෙනි සංගීත කණ්ඩායම හෝමගමම ඉපදිච්ච හෝමගම අවට ඉන්න තරුණ ළමයින්ගෙන් බිහි වෙච්ච පළවෙනි සංගීත කණ්ඩායම සෙනිත් සංගීත කණ්ඩායම මුළු ටීම් එකම හෝමගම ළමයි. හබරකඩ හෝමගම ඔය නදී විදියට අද සතුටුයි කියන්නේ ඒකේ ගොඩාක් සමාජික මහත්තුරු මෙතන ඉන්නවා. අද ඉතින් විවාහ වෙච්ච තරුණ අය එදා තරුණ පුංචි කොල්ලෝ. කොහොම හරි මේ බෑන්ඩ් එකේ ලීඩින් රෝල් එක එදා කරේ චමින්ද අකරවිට මහත්තයා. චමින්ද අකරවිට මහත්තයා යම් කිසි හේතුවක් මත ඒ ටීම් එකෙන් අයින් වුණා. ඒ කියන්නේ සෙනිත් සංගීත කණ්ඩායමෙන් අයින් වුණා. එයාමයි හැදුවේ මාත් එක්ක අපි කට්ටියකට කියලා. මේ ඉන්නේ පළවෙනි ඕගන් වාදන ශිල්පියා. මට මතක් වෙනවා මේ වෙලාවේ ඔබගේ ඒ ඕගන් පාට් එක ට ට ට ට ට ට ට ට ඔච්චරමයි දන්නේ සමා වෙන්නේ මේ කිව්වට. එතකොට පළවෙනි ඕගන් වලදී ඉන්නේ ඒක. ඔව් ඒකමයි. ඊළඟ එක මට තාම මතකයි පළවෙනි අපි කරපු ෂෝ එක සෙනිත් සංගීත කණ්ඩායමේ අපේ ප්‍රගතිමාවත මම ජීවත් වෙන පාරේ කරපු සංගීත ප්‍රසංගේ ඒකේ පළවෙනි අපේ හඳුන්වා දීමේ සංගීත වාද්‍ය කොටස තමයි ටෙන් 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 ඒ එදා ඒ ගිටාර එක ලීඩ් ගිටාරේ මේ සංගීත කාණ්ඩයේ වාදනය කරපු තුසිල් අපේ මෙතිතුමා ඉන්නවා බොහොම ආදරණීය නේද දැන් මේ වෙනකොට චමින් දකරවිට අප අතර ජීවතුන් අතර නෑ ජීවතුන් අතර නෑ සම්මුතින උට නිවන් සුවලිකව තරහු නෑ කවුරුත් එහෙම වුණාට ඔව් එතුමාට නිවන්පුර රුවන් දොරට යුවරා කියලා ප්‍රාර්ථනා කරනවා අපි හැමෝම මොකද අපිත් එක්ක හිටු මිත්‍රයා බෑන්ඩ් එක ගැන කියනකොට සුජිත්ලාගේ ගෙදර අපි ප්‍රැක්ටිස් කරනවා ඉස්සර තුසිල්ලාගේ ගෙදර ඒ දෙපැත්තේ තමයි චමින්දලාගේ ගෙදර ওই ටිකේ තමයි ප්‍රැක්ටිස් කළේ ඉස්සර සුජිත් තමයි මට අර ටීනේ නේ නේ කියලා දුන්නේ එච්චර මම ඊට පස්සේ ඒක ගහගන්න බැරි වුණා ඒ වෙනුවට තමයි සුසන්තව ගත්තේ හරි අපි පොඩි තව සින්දුවකට ගිහිල්ලා ඊටු ටික කතා කරමු चांद जब आए प्यार बरसाए हमको तरसाए ऐसा कोई साथी हो ऐसा कोई प्रेमी प्यास दिल की बुझा जाए नीले नीले अंबर पर चांद जब आए प्यार बरसाए हमको तरसाए कोई साथी हो ऐसा कोई प्रेमी हो प्यास दिल की बुझा जाए नीले नीले अंबर पर चांद जब आए प्यार बरसाए हमको तरसाए जब झूम रहे अंबर को प्यासा
हो बाहों में बसने हो दिल मेरा लल जाए कोई तू तू जाए කතන්දර තියෙනවා. ඉතින් ඒ ඔක්කොම කතන්දර අපිට කියන්න විදිහක් නැහැ. හැබැයි පුළු පුළුවන් ඉදිරියේ කතන්දරත් කියන්න ඕන. මොකද ඒ වටිනවා. ඒ හොඳ මඩ තියෙනවා. මඩ වටිනවා නේශාන්ත. මේ දැන් අපි දැන් අර බෑන්ඩ් එක ගැන පොඩ්ඩක් කතා වෙච්ච නිසා, ජෙනිත් ගැන කතා වෙච්ච නිසා, හෝමගම ඒ දවස්වල තිබිච්ච ප්‍රධානම සංගීත කණ්ඩායමක් වෙච්ච නිසා, ජෙනිත් එක හදනකොට එහෙම නැත්නම් ජෙනිත් හදන්නත් කලින් අපි වල බැස්සේ අපි රස්සියාදු ගහුවේ ජානකලයේ ගෙදර ගාව. නම්බර 219 කටවන පාර හෝමගම අපිට ලියුම් එන්න එක ගෑල් ළමයින්ගෙන් ඉස්සර ඒ ඇඩ්‍රස් එකට දවසක් මගේ ගෙදරට ගෙනත් දුන්නානේ මෙයා ඉන්නේ මෙහෙ නෙමෙයි කියලා ඒ ලියුම් මාර වැඩක් වුණා මට. ඉතින් අර ගෙදර ප්‍රශ්නේ මේ මම අනිත් සමා වෙන්න මම වාට කරදර කරන්නේ මේ සමා වෙන්න මේ නාරද. ඔය ලියුම් ගැන කියනකොට මතක් වෙන්නේ සුරංග සතරසිංහ අපේ ෆෝ ජෝකර්ස් එකේ අපේ ෆස්ට් ලීඩර් සුරංග සතරසිංහ. සුරංග සතරසිංහ දවසක් බස් එකේ යනකොට එයාට ගෑනු ළමයි කියයි හැන්සම් මෑන් නේ මෑන් මං හිතන්නේ ජානකත් එක්ක ගියේ දා ඒ යනකොට ගෑනු ළමයි පොඩක් බැලනකොට මිනිහා ඉතින් හැන්සම් මෑන් නිසා මෙයා මොකද කරේ මෙයාගේ ඇඩ්‍රස් එක දුන්නේ. ඒ කාලේ සුරංග සතරසිංහ රෝනියෝ ප්‍රින්ටින් කරනවා රෝනියෝ සිස්ටම් එකට ප්‍රින්ටින් කරන මිනිස්සෙක්. එයා සුරංග රෝනියෝ නොම්බර 218 කටුවාන පාර හෝමාගම ඔය වගේ ඇඩ්‍රස් එකක් කරනවා. සුරංග රෝනියෝ වර්ක්ස්. ඔව් සුරංග රෝනියෝ වර්ක්ස්. නොම්බර 18 කටුවාන පාර හෝමාගම අපි කියමු ඔය වගේ ඇඩ්‍රස් එකක කාඩ් එකක් දුන්න මෙයා ඒ ගෑනු ළමයට. ගෑනු ළමයාට දුන්නම බස් එකේදී හම්බ වෙච්ච ඒ ලස්සන ළමයාට දුන්නන් පස්සේ දවස් කීපයකට පස්සේ සුරංගට ලියුමක් එනවා. දයාවර සුරංග රෝනියෝ වෙත ලියමි. ඉතින් රෝනියෝ ඔයාගේ නවක තතු කෙසේද? ඒ බලන්න එදා දැන් දැන් අද SMS සිස්ටම් නේ දැන් තියෙන්නේ. එදා ඒ විදිහට තමයි සුරංග එයාගේ හිතේ ඒ ගෑනු ළමයාගේ හිතේ සුරංග රෝනියෝ කියන්නේ ඔරිජිනල් නම කියලා. ඉතින් රෝනියෝ ඔයාගේ නවක තතු නවක තොරතුරු කියන එක ඒ කාලේ අපි කෙටි කරලා ලිව්වේ නවක තතු කෙසේද? ඔන්න ලියුම් ප්‍රශ්න ජානකර ගැනුණා තියෙනවා. අපි කියන්න ඕනේ නැහැ ඉතින් ඔනෝ කියලා. නෑ කියන්න බෑනේ ලියුම් වල ලියපු ලියුම වෙනස් කරලා ලියපු අපිට කියන්න බෑනේ. ලියුමක් ලියලා පොතක් අස්සේ දාලා කොහේරි ගියොත් අනික් කට්ටිය දඩබඩ ගාලා ඇවිල්ලා ලියුම අරගෙන ඒක මාරු කරනවා. ඔක්කොම වචන කුණුහරුප වෙන විදිහට හදනවා. ඉතින් ඒක කියන්න බෑ ඒක නිසා. මේ සමා වෙන්න මම කියන්නේ මම ඉන්ටරප්ට් කරන්නේ. මට සමා වෙන්න මේ ගලාගෙන එනවා. ඔයා ඔහම කතා කරනකොට මට අදහස් ගලාගෙන එනවා. මම ඒ කාලේ ගෑනු ළමයෙකුට ආදරය කළා. මං හිතන්නේ මගේ පළවෙනි හෝ දෙවෙනි එක මේ 1984 නැත්තම් 85. බොහොම කාලෙකට ඉස්සෙල්ලා. මම එදා මේ ගෑනු
නැන යාට ප්‍රශ්නයා හැම දෙයක්ම දන්නවා. කොහොම හරි එදා මගේ මේ ආදර සම්බන්ධතාවයට මට හොඳ ඇඩ්වයිස කෙනෙක් ඕනු වුණ මං එයාට ගෙව්වා. එදා හැටියට ම ලොකු ගානක් ගෙවලා ගත්ත ඇඩ්වයිස ජානක නිශාන් ඒට ඇඩ්වයිස තම ඕන කෙනෙක් එයා ගොඩක් අයට ඇඩ්වයිස් කර ලියන් ගොඩක් අය ඇතරම ජානක ලසට ලියන්න පුල ඉතාම දක්ෂ විදියට මේ වෙලාවේ මතක් කරන්න ඕනේ එතුමගේ දයාබර බිරිඳ ඔතන ඉස්සර වාඩි වෙලා hina වෙන්නේ බය වෙන්න එපා පෙර වැරදි වමාරලා තියෙන ඔක්කොම ඒ කියලා තමයි වැන්නේ ඔය ඇත්ත එහෙම වගේම තමයි කොහොම හරි මේ ජානකව මම එක්කගෙන ගියා මේ වැඩේට ගිහිල්ලා ඉතින් ඒ ළමයාට මම ලියුමක් දුන්නා ඒක ඇතුලේ චොක්ලට් එකකුත් එක්ක චොක්ලට් එකයි රිප්ලයි ලියුමයි බස් එකකින් එළියට දැම්ම ඒ ළමයා මම අරගෙන බැලුවා මම ජානකට කිව්වා ජානක ඉතාම සාර්ථක උත්තරයක් ලැබිලා තිනවා යාගෙන් රිප්ලයි එකක් අම්බිලා තිනවා ජානක ඔයාම කියවන්න කියලා පස්සේ එයා චොක්ලට් එකත් අරගෙන ලියුමේ රිප්ලයි එක කිව්වා ජානක මෙන්න මෙහෙම මගේ පාඩුවේ මට ඉන්න දෙන්න ඒ තමයි උත්තරේ මට හරි මං ගොඩක් කඩා වැටුණා මේ 1984 වෙච්ච සිද්ධියක් ඕක ගණන් ගන්න එපා ශාන්ත වගේ දේවල්ද මිනිස්සුන්ට වෙන්නේ එයාට ගොඩක් එක්ස්පීරියන්ස් තියෙනවා එයා මගේ අර රුපියල් ඒ කාලේ රුපියල් 60ක් ඒ කියන්නේ අද කාලේ රුපියල් 700ක් විතර වටින චොක්ලට් එකක් අරගෙන මෙහෙම දෙකට කඩලා ශාන්ත ඔයා මේක කන්න මම මේක කනවා කියලා කෑවා මගේ දුක වේදනාව එයා ෂෙයා කරගත්තේ දා ඒ විදිහට තමයි ජානක නිශාන්ත ඒකම තමයි ඒක රිටර්න් කළා. එතකොට මේ ජානකලගේ අම්මත් අපි පොඩ්ඩක් මතක් කරන්න ඕනේ අපි එතන ඉඳගෙන අනේ ඔව් කන්න බොන්න ඔක්කොම දුන්නා අපි කරන වද දීපු වද විඳගෙන නේ සෙනිත් වාදක මඬුල්ල බිහි වෙන අවස්ථාවේ මේ ඔක්කොම යාළු ඔක්කොම ඇවිල්ලා කට්ටි ඔක්කොම ඇවිල්ලා ඉදී ජානකලයි ගෙදර මේ ඔක්කොම හිටියා පෝජෝකස්ලගේ කට්ටිය ශාන්තලා සුරංග ඔය ඔක්කොම එහෙ තමයි ඉන්නේ ඉතින් ජානක නාවල්ගේ අම්මා එච් මාලනි අද මෙතෙන්ට ඇවිල්ලා ඉන්නවා මයික් එක දෙන්න නන්දේ මයික් එක දෙන්න නන්දේ ඇති ඇත්තම අපි ඉස්සර ඇවිල්ලා හිටන් අපිට මේ හෝමගම ඉන්න තැනක් දැන් කීපේ තිබ්බේ. ඒතර චමින්දලා ඊතර ප්‍රැක්ටිස් කරාට චමින්දලා ඊතර ඉන්න චාන්ස් නැත. ඒතර අතුල්ලා ඊතර ඕන වෙලාවක ඉන්න පුළුවන්. ජානකලා ඊතර ඕන ලාක ඉන්න පුළුවන්. ඒතර අපි වැඩිම කැමති ජානකලා ඊතර ඉන්න තමයි. මොකද කනපොන ටික ඔක්කොම ජානකලාගේ අම්මා උයලා දෙනවා. ජානකලා තාත්තා අනිවාර්යෙන් මතක් කරනුනේ මේ වෙලාවේ ජානකලා තාත්තා සංගීත සෙනිත් සංගීත කණ්ඩායම වෙනුවෙන් මාර විදියට කැපවිච්ච මිනිස්සෙක්. එතකොට ජානකලේ අම්මත් එහෙමයි. අපි රෑ 12ටද 1ටද 2ටද සමහරලාට ප්‍රැක්ටිස් ගිහිල්ලා තියෙනවා. සමහරලා රසියාදුවේ ගිහිල්ලා තියෙනවා. ඒ ආවත් අපි අපිට කන්න බොන්න ටික ලෑස්ති කරලා හිටන් ජානකලේ ඇත්තටම ඒ දවස්වල තිබ්බේ මම හිතන්නේ ජාන කාමර දෙකයි ඒ දවස්වල ගේ හදන ඉස්සර තිබ්බේ. ඉස්සරහා කාමරේ පොඩි 10 වගේ පොඩි කාමරයක් තිබ්බේ. ඇඳක් තිබ්බා. ජානකේ කාමරේ. ඔව් ජානකේ කාමරේ. එතකොට අපි ඒකේ එන්නේ කවුද? අපිත් එක්ක යන බෑන්ඩ් එකේ සෙට් එකේ තව යාළුවෝත් එනවා අපිත් එක්ක. ඒ අද උඹලත් එක්ක බං අපිත් උඹලත් එක්ක. ඒ වගේ කියලා හිටන් ඒ සියලුම දෙනා වෝටර් කලර්ස් වගේ මෙන්න මෙහෙම හරහට 10ක් 20ක් 30ක් ඒත් ඒ කාමරේ ඉන්න පුළුවන්. අර අඩි 10 කාමරේ. ඒකට ඒ සියලු එන සියලු දෙනාට කන්න බොන්න හදන එකක් ජානකලේ අම්මා අනිවාර්යම කළා. මේ බඳුරත් මොකද්ද කියන්න තියෙනවා කියලා කිව්වා. ඇත්තට මේ කාලේ මේ ඔය සෙනිත් කියන සංගීත කණ්ඩායම බිහි වෙන මුල් කීබෝඩ් වාදක ශිල්පය තමයි නාරද බක්මීවව. අපේ ගුරුවරගේ ගෙදෙට්ට අපි එක්කාවේ වෙලාවේ පොඩි පාටිහිකට මම හිතන්නේ එදා ඩ්‍රම්ස් කියවේ චමින්දා කරවිට. ඒකේ වෙනස් නොවි සුජිත් ගලබඩගේ සුජිත් ගුණ මේ තුසිල් ගලබඩගේ සුජිත් ගුණසේකර හිටියා. එදා ඒ සංගීත කණ්ඩායමේ එක්තරා අවස්ථාවක අමබින්දු කියලා ප්‍රසංගයක් කරන්න ලෑස්ති වෙන හෝමගම. මේ ලාස්ට් ප්‍රැක්ටිස් එක එදා ෂෝ එකට තිබ්බ මට එකපාරට මගේ මේ චමින්ද කිව්වා මේ යාළුවා දාපන් කියලා. දැම්මහම මේ ඉන්නේ ඒ මිත්‍රයා සමන්ත සේනාධීර. එදා සිට සෙනිත් එකේ ඔය කියන ජයකිහිලි නම්කු වාද කණ්ඩායමේ ඩ්‍රම්ස් වාදන ශිල්පියා තමයි මේ සමන්ත සේනාධීර. මං එයා හෝමකවට එක්ක ගියා. ඒ ලැබෙන්දියාව අද ඔක්කෝම එක්ක විඳින්න තරම් මං වාසනාවන්තයි. හරිම සන්තෝසයි මේ සියල්ලෝම අපිට අද මේ එක් වෙල ලැබීම ගැන. හරි ශාන්තරත් දැන් මොකද තව දෙකට එකතු කරන්න මට ඇන කියනවා මට පොඩි කැලලක්. ඔය ජානකගේ ගෙදර එක මාර ගෙදරක්. පාර අයිනෙම තියෙන මේ නිවස. ඉතින් මේ ප්‍රධාන පාර අයිනේ. ඉතින් වැස්සට හෙවනට ඉන්නේ ගොඩක් අය ඔය ගෙදර ඉස්සරහා මිදුලේ.
ඉතින් වැස්සට හිටපු තරුණ ළමයෙක් මේගොල්ලන්ගේ ගෙදර මේ මියුසික් ප්‍රැක්ටිස් කරනවා බලන් ඉඳලා, වැස්සට බලන් ඉඳලා පස්සේ බෑන්ඩ් එකක සංගීතඥයෙක් වුණානේ. ඒ තමයි කුමාර. මට අනිත් නම් ටික මතක නැහැ. නන්දි ඔයාට මතක නැහැ. ඔව්, ඒ කුමාර කරුණා කුමාර කරුණාතිලක තමයි ඒ වැස්සට ඉඳලා මියුසික් ඉගෙන ගත්ත කෙනා. ඒ වගේම මතක් වෙනවා මේ තව මේ අපේ නන්දි ගැන කතා කරනකොට මම ওই හිටි ගමන් ওই ගෙදර ගාවින් යනවා. යනකොට නන්දිට වැඩිය හරි මිත්‍රශීලී යාගේ නෝන මහත්මයා ඉනෝ කණන්ගේ බොහොම ආදරණීයයි. අපි ඉතින් අපේ ගෙදර අපි යාට කතා කරන්න කොතල බටේ කියලා පොඩක් සයිස් එකින් නන්දි වගේ නෙමෙයි දෙකක් විතර මහතයි. එනවා හරි සුන්දරයි. යාගේ තියෙන සුන්දරත්වය මේ වෙලාවේ මේ ප්‍රෝග්‍රෑම් එකට කියන්න ඕන. මං දන්නේ ඉතාම රසට දෙල් මාළුව හදනවන මේ ලංකාවේ යුවතියක් හෝ කාන්තාවක් ඒ නන්දගේ නෝන මහත්මිය. සමාවෙන්න දැන් මේ සාකච්ඡාව හා දෙල් මාළුව අතර තියෙන සම්බන්ධතාවය මොකද්ද කියලා චුට්ටක් කියන්න පුළුවන්ද? වැඩේ දෙල් වගේ නේද? ජානකගේ ප්‍රෝග්‍රෑම් එකට පොඩි ආන්සර් එකක් දෙන්න ඕනේ. මේ වැඩසටහන ලෝකවාසීන් බලනකොට මේ ප්‍රෝග්‍රෑම් එකේ තියෙන සුන්දරත්වය තමයි රසවත් භාවය. ගමක තරුණයෝ සහ වැඩිහිටියෝ අතර තිබිච්ච රසවත් සිදුවීම්. රසවත් අපේ ගමේ ආහාරයක් ගැන කතා කරනවා නම් මගේ මිත්‍ර නන්දගේ නෝන මහත්තයා ඉනෝකගේ දෙල් මාළුව. ඒ දෙකම රසවත්. ඒකයි සබ් ප්‍රෝග්‍රෑම් එකේ කතා කරන්නේ. පාර්සල් තරංගන පාර්සල්. මේ කොහොම හරි දැන් අපි මේ කතා කරගෙන යද්දි සමහර විට අපිට තිබිච්ච චරිත මගහැරලා ඔක්කොම ගැන කතා කරන්න බැරි වෙයි. ජානක ප්‍රධාන කී චරිතවල නම් ටික පොඩ්ඩක් කියගෙන යන්නකෝ. ඔයාලට මතකයි පඩපඩ කර මන් දන්නවා. වෙද මහත්තයා බාලේ ඔය ඉන්නවනේ සෙට් එකක්. ඔව් දැන් මෙහෙමයි කටුවාන පාර ගත්තාම අපිට ඉන්නේ එතනින් පටන් ගත්තාම පැණි කඩේ මුදලාලි. දැන් අපි කලින් කතා කරා ලෑලි කඩේ මුදලාලි, කොස්කම කඩේ මුදලාලිලා. එතනින් එහෙම ආවහම තිස්ස ෆැමිලි එක ගැන කතා කරා. තව ඉන්නවා අපේ බන්දුල වෙද මහත්මයා. වෙද මහත්තයා එතකොට බාලේ සෙනවිරත්න ප්‍රින්ටර්ස්. එතනින් ගියාම කටුවාන පැත්තට ගියාම මලවරල කට්ටිය ඉන්නවා. ඒගොල්ලොත් මේ අයියලා මල්ලිලා සහෝදරයෝ ගොඩක් ඉන්නවා. මයිකල්ලා මජික්ලා ඒ වගේ සෙට් එකක් ඉන්නවා. අපි බාප්පලා නේ. ඔව් ඒ වගේ ගුණතිලක නන්දන වගේ අර තව කට්ටියක් ඉන්නවා. ප්‍රේමතිලක නන්දේ ඒ වගේ පවුල් වල ඉතින් ගොඩක් කට්ටිය. අර කවුද අර කොටි ගහනවා කිව්ව 80 ගණන් වල පොල්ලක් අරන් ගිහින් කොටින් දෙක පොල්ලක්ා. ඒ කියන්නේ මෙහෙමයි කොටි ගහගෙන එනවා කියලා කිරලපන දැන් පැන්න නුගේගොඩ පැන්න කිව්වාම ලොකු මාර පොල්ලක් අරගෙන ගියේ අපේ නන්දලේ අයියා. වෙඩි තියන අයට වෙඩි තියන අය මේ මට්ටු කරන්න. ඔව් වෙඩි තියන කට්ටිය. පොඩ්ඩ මයික් එක ඉල්ලනවා. ඔව් මාළු කැල්ලක් එක බට්ටියක් කනවා. ඔව් දැන් ඔය කොටි ගහනවා කිව්වහම මුලින්ම කොටි ගහනවා කිව්වහම කොටි පිළිබඳව අපේ කට්ටියගේ අවබෝධයක් තිබුණේ නැහැ. ඒගොල්ලෝ ඇතිබුණ නැ මේ පුපුරගෙන මැරෙයි බෝම්බ ගහයි එහෙම තිබුණ නැ. කොටිනකම වීරසිංහ ශ්‍රී වික්‍රම රාසිංහ වගේ ඔක්කොම මාර පොළු කඩන ගියේ කොටින්ට ගහන්න. වැඩි ඕනේ අපේ සුසන් සමරසිංහල වැලිගෝඩි හදලා හබරගෙන ටවුන් එක වැපුවා. අපි එනවා කියලා. අනේ සමා වෙන්න නන්දේ මේ වෙලාවේ වජිර කරන්නා ගොඩ ගැන මතක් කරේ නැත්නම් හරි අපරාධයක්. කියන්නේ අපේ ඔය සෙනෙත් සංගීත කණ්ඩායම ආරම්භ වෙන කාලෙම ඒකේ එම සංගීත කණ්ඩායමේ හිටපු ගායන ශිල්පියෙක් වජිර කරන්නා ගොඩ රුපියල් 50ට සින්දු කිය මම වජිරයි 50යි දුන්නා. රුපියල් 50යි නේ. ඒ වගේම එතුමා මේ වෙනකොට ප්‍රංශයේ ජීවත් වෙන සුන්දර මහත්තෙක්, අසාමාන්‍ය විදිහට එච්.ආර්. ජෝතිපාලට ආදරය කරපු ගායන ශිල්පියෙක් වජිර කරන්නා ගොඩ. එතුමාට ගෞරවයක් මිනිස එයා ගීත ගායනා කරන විදිය මම මෙතන කියනවා පොඩි කොටසක්. එයා මෙන්න මෙමය සින්දු කියන්නේ. ඔන්චිලි චිලි චිල්ල මලේ වැල්ල දිගට නෙල්ලි කැලේ ඔන්චිලි චිලි චිල්ල මලේ. ඒ අර ඉතිරි කොටසේ තියෙන අර ටෙම්පෝ එක තියාගන්නේ අමිත බාසුනේ දැන්නේ ට්‍රේන් කළේ නේ. නෑ නෑ ඒක එයාගේ අර පංච එකට තමයි ඒක එහෙම කරන්නේ. වජිර කරනා ගොඩ දැන් වජිර කරනා ගොඩයි නාරද පත්මයා දෙන්නම ඒක පුද්ගල ප්‍රසංග කරන්න ලැහැත්තුනා. සුදු ඇඳලා දෙන්නම හොමගම ක්‍රීඩා සමාජයේ සම්දර්ශනයකට සහභාගී වෙන්න දෙන්නම බෝට බයික් එකේ එනකොට චමින්ද අකරවිට වජිර කරන්නා ගොඩ නාරද බක්මේ එදා සංගීත ප්‍රසංගයේ හෝමගම විප්‍රත් සෙනනායක ක්‍රීඩාංගනයේ මහා බක්මහා සැනකෙළියේ පැවැත්වූ සංගීත ප්‍රසංගයට මේ ගායන ශිල්පීන් තුන්දෙනා හෝමගමින් බිහිවෙච්ච මේ ලස්සන කොල්ල තුන්දෙනා සින්දු කියන්නේ හිටියා. අපට හරියට අටට ආවා අපි හරියට අටට ආවේ අට වෙනකොට එන්න කිව්වා. නමේට ෂෝ එක පටන් ගත්තා. පාන්දර හයාමාට තුන් දෙනා සිද්ධ කිව්වා.
අදරත් මතකයි ඉට ඒඩන්න ඒදැ හෝමක කිරසවජ හැමෝටම ඔයිදිර සැලකවා ලස්සන සැලකවා සංගිත බලන්න අපය මුත්‍රා කරන්නයක්ට අපට දෙන්නේ ෝ ජෝකස් නර ලක සිදුවට යම හරි සිින්දුවට කිල සිදුකර ග. රුවන්නාඹර සෙමෙර සලන වලා පෙළ ගැසී ආදරයේ මැණික් තොරන් දැස මුණ ගැසී නිමල් මදුර මිහිර මවන සුඳුරු ජීවිතේ කමල් සිහින මවාගෙනි අඹර තුසීදී දුකේ මේ දුක සුඛේ
හෝමගම ගැන තමා කතා කර කර ඉන්නේ හෝමගම ඉන්න මිනිස්සු හෝමගම සිද්ධ වෙච්ච දේවල් ඉතින් ඔක්කොම කතා කරන්න අපිට බැරි වෙයි හැබැයි පුළු පුළුවන් විදිහට අපි කතා කරන්න තව චරිත දෙකක් ගැන පොඩ්ඩක් කතා කරන්න හදන්නේ ශාන්තර මතක චරිත දෙකක් ඉන්නවා එක්කෙනෙක් තමයි චුට්ටප්පු 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 කියලා කියන්නේ නාරද හෝමගම තාම ප්‍රභු පන්තියේ මිනිසෙක් හැබැයි ඉතින් එයා එයාගේ ෆැමිලි එකෙන් ඈත් වෙලා නිකම් පාර ජීවත් වෙන චරිතයක් බවට පත් උනේ උග්‍ර UMP පාක්ෂිකේ මාරම චරිතයක්. ඉතින් වර්ෂ 1977 වුණාට බොනවා. හැබැයි මේ ලස්සන්ට ඇඳ පැළඳලා ආපුවම හරි ප්‍රභූවරයෙක් වගේ. ෂර්ට් එක අතපැලලා මේ සරමඳින්නේ. උස අඩි 6ක් විතර උසයි. චුට්ටප්පු හරි මාර කුසුම්පාල කියන ඒ මහත්යගේ ඥාතියෙක් වෙන්නේ මේ චුට්ටප්පු හොමගම ගොඩක් ඉඩකඩම් හිමි පුද්ගලෙක්. ඉතින් මේක මේ ලස්සනම සිද්ධිය 1977 UMP ආණ්ඩුව ජයග්‍රහණය කරා දේශපාලන මේ මැතිවරණ තරඟයෙන් ජයග්‍රහණය කරා. ඒ ජයග්‍රහණය කරාම ඒකට ඒ UMP එකට ගොඩාක් උදව් කරපු චරිතයක් තමයි චුට්ටප්පු පාරේ ඉඳගෙන උග්‍ර UMP චරිතයක්. ඉතින් පසුව ඉතින් හෝමගමින් ජන මේ පාර්ලිමේන්තුවට තේරීපත් වුණේ ගාමිණී ජයසූරිය මැතිතුමා. එතුමා සෞඛ්‍ය අමාත්‍යවරයා බවට පත් වුණා එක්සත් ජාතික පක්ෂයෙන් තේරීපත් වූ ගාමිණී ජයසූරි මහත්තයා. එතුමා තමයි මේ අනගාරික ධර්මපාලතුමාගේ මුණුපුරෙක් වෙන්නේ. පසුකාලීනව මොකක් හෝ හේතුකර චුට්ටප්පුත් එක්ක මොකක් හෝ විරසක චුට්ටප්පු එච්චර ගණන් ගත්තු ප්‍රභූ මිනිසෙක් වුණාට පාරේ ඉන්න මිනිසෙක් නිසා ලොකු ගණන් ගැනීමක් තිබුණේ නැහැ. මොකකට හරි මෙයාට හිතේ වේදනාවක් ඇති වුණා ගාමිණී ජයසූරිය මහත්තයත් එක්ක. එක දවසක් හෝමක හන්දියා මැද්දට ඇවිල්ලා හොඳටෝම බීලා අකුරෙන් අකුරට බැන්න ඔව් නමේ අකුරෙන් අකුරට ගාමිණී ජයසූරිය මහත්තයර බැන්නා. ඒ එතකොටත් එයා සෞඛ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික ජනරජයේ මෙන්න මෙහෙම බැන්නේ. ගයන්නේ ගමකන මියන්නේ මිනිමරණ නියන්නේ නීච වැඩ කරන ජයන්නේ ජඩ වැඩ ගන්න ඔය අනාදි විදිහට අකුරෙන් අකුර එයාගේ නමේ අකුරෙන් අකුර තියලා බැන්න. ඒ සිද්ධියමට අද වාගේ මතකයි. මේක 1978 ඕ 79 අවුරුද්දේ වෙච්ච සිද්ධියක්. මට මතක චුට්ටේ ඉස්සර අපි ඉස්කෝලේ යනකොට උදේ පාන්දරට හරකෙක් දැක්කගෙන එනවා. left right ගාලා හරක කහ කාර ඉරෙන් තමයි පනින්නේ චුට්ටෙත් එක්ක. පුරුදු කරලා තියෙන හරක් කොහොමද? හරක්ටත් පුරුදු කරගෙන පාරේ කහ පාරෙන් එන්නේ. අපි පැන්නේ නැතුණා. අපි පැන්නේ නැතුණා. ඒ කාලේ. හැබැයි නාරද? ඒ පසු කාලිනු එයා මේ කනත්තේට ගිහින් මිනිඔලු තරන් ආවා. ඔය කියන වක්කෝ නෑ එයා මිනිඔලු අරන් ඇවිල්ලා ඒක මේ කෝටු ගහගෙන එහෙම මේ යනවා. ඉස්සරහට මේවා කරගෙන මේ කෑ ගහගෙන මේ කියන භයානක තත්ත්වයේ ඉන්න මිනිස්සෙක් කියලා. හැබැයි ඒ වෙලාවේ හෝමාගම පොලිසීටි නලින් දෙල්ගඩ කියන එච්.කේ. මහත්තයා. එයාත් පොඩ්ඩක් චුට්ටපඩ චැලෙන්ඩර් වුණා. ඒත් මොකද කට හරි නෑ කූඩුවට දැම්මත් සෙනෙන්න කෑ ගහනවා. කුණුහරප කියන හරියට නේ. හරියටම කුණුහරපෙන් තමයි කතා කරන්නේ. නෑ කොහොමත් නාරද මේ අපේ හෝමාගම කියන නගරය ඒ ඒ ඒ ඒ පැත්තට හරි ජනප්‍රියයි. ඒ කියන්නේ කුණු වරප කියන ඒවට සමා වෙන්න ඕන. මේ ප්‍රෝග්‍රෑම් එක බලන් ඉන්න ඔයාලට මේවා මේ ඉදිරිපත් කරන්න බැරි වීම ගැන මොකද අපේ තියෙන එතික්ස් කියලා දෙයක් තියෙනවනේ. ඉතින් ඒක නිසා ඒක කියන්න බෑ නාරද මට සමා වෙන්න. නැත්තම් අපේ හෝමාගම අතිශයින්ම ජනප්‍රියයි. මොකද ශබ්ද කරලා කියනවනේ කුණු වරප. හරිම ඒ ඕකේ තියෙන ලොකු ප්‍රොනන්සියේෂන්ස් ඉංග්‍රීසියෙන් කියන්නේ උච්චාරණ රටාවක් තියෙන. ඒ උච්චාරණේ හරියට නැත්තම් ඒකේ ඒ තේරුම එන්නේ නැහැ. කොහොම හරි මට ඊළඟට කතා කරන්න ඕන නාරද. අනේ සමා වෙන්න මම මේ ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේදී ඔයා නෙමෙයි අපි ඔක්කොගේම ප්‍රෝග්‍රෑම් එකේදී මම මේ තව කෙනෙක් ඉන්ක්ලූඩ් කරන්න ඕනේ. ඒ තමයි සිමිටි ආච්චි. සිමිටි ආච්චි දුරින් මගේ ඥාතියෙක් වෙනවා. මගේ ලාල් සහෝදරයාගේ ආච්චි. සිමිටි ආච්චි හෝමගම සරසවි පොත්සාප්පුව ළඟ බුලත් විට විකුණපු ආච්චි. බොහොම පුංචි බොහොම කේදෑරි සිරුරක් තියෙන ආච්චි කෙනෙක්. එයාගේ කටහඬ තනි කරම මයින්ෙක් වගේ. එයා කතා කරනකොට මයින් ටෝන් එක කියන අනිජිකම් බලියම් බයන්න අපිට කවුද ඔය චරිතය මම දවස සුරංග සතරසිංහට කිව්වා මෙන්න මෙහෙම අපි ආච්චි කෙනෙක් හිටියා මෙන්න මෙහෙමයි මේ වගේ කටහඬක් තියෙන්නේ. එයාට ළමයි ඔය ලාල් ඇතුළු මම ඇතුළු අපි සියල්ලම සහ හෝමගම බොහෝ ජනතාව එයාට කොළොප්පම් කරන්නේ මයිනා කියලා ඒ කටහඬට. ඉතින් ඔය කතන්දරේ සුරංග සතරසිංහට කිව්වම එයාගේ පුතාට ඔය සිද්ධිය කියලා. ඒ පුතා නිර්මාණය කළා බබි ආච්චි කියලා චරිතයක්. මම පසු කාලිනව ඔය රූපමාධ්‍යයට ඔය චරිත ඉදිරිපත් කර සිමිටි ආච්චි. ඒ සිමිටි ආච්චි ඇච්ච චරිතයක් හෝමාගම
එයාගේ කටහඬ මයිනෙක් කතා කරනවා හා සමානයි. එතුමියට අපහසයක් සඳහන් මෙ මේ කියන්නේ මෙහෙම චරිතක සටහන. ඕමග ඕ මතක සටහනක් ඉන්නේ. තව මට මතකයි ජෝති. එතකොට කල්යාණි. කල්යාණි නම් ඕම කල්යාණි අහිංසක කාන්තාවක්. අර ලෝකේ පැරිණිම රැකියාව කරලා ජෝති කොහොමද ඇවිදින්නේ? ජෝති ඇවිදින්නේ එයාත් බකලෙක් කෙනෙක්. ජෝති මම හරි කියනවනේ යනකොට මට ඒ වචන කොටස් වශයෙන් නේ යන්නේ. කොටස් වශයෙන් හරි අමාරුයි. ඒ වචන ප්‍රකාශ කරපු වචන කියන්නේ ජෝති වැඩ කරේ හෝමගම තොග ගබඩාවේ හොත්ත බර උස්සන හොත්ත ශක්ති සම්පන්න කම්කරුවෙක් කකුල් දෙක බකලයි. එයාගේ නංගි තාමත් හෝමගම ජීවත් වෙනවා. මේ මං කියන අය ජීවතුන් අතර නෑ අද වෙනකොට. ජෝතිගේ ඇත්තම ගායන ශිල්පියා එච්.ආර්. ජෝතිපාල. නාරද මේ කතාව කියනකොට මතක් වෙන්නේ මේ එච්.ආර්. ජෝතිපාල කියන අපේ ශ්‍රී ලංකාව බිහි කරපු මේ අසහාය ගායන ශිල්පියාට අසාමාන්‍ය වූ රසික රසිකාවියන් පිරිසක් හිටියේ. බොහොම දුප්පත් ජනතාව. ඒ අය මහා පුදුම විදිහට දෙවි කෙනෙකුට අද සලකනවා වගේ එච්.ආර්. ජෝතිපාල ගායන ශිල්පියාණන්ට අද ගරු කළේ. ඔව් සැලකුවේ. ඉතින් අර කියන ජෝති, ඒ කියන්නේ හෝමාගම තොග ගබඩාවේ බර උස්සපු ජෝතිත් ආදරය කළේ මේ එච්.ආර්. ජෝතිපාල කියන ගායකයාට. බිව්වහම හෝමක හන්දි රන් රන් පුන්සඳ පායාල මල් මල් මුණක් නැවිලා ඔය වගේ සින්දුවක් කියගෙන එනවා. හරි ලස්සනයි ඒ ගමන. මට මතක් වෙනවා ඒ වගේ චරිත. ඉතින් මේ ජෝතිපාල මහත්තයා මතක් වුණේ මේක කියනකොට මට නොකියම් බැරි චරිතයක් තිබුණා. එදා මේ බදාද පොළට එනවා සරදියල් කියලා මිනිස්සෙක්. බොහොම මිටි මේ මිනිස්සගේ මූණ අද අපේ මේ රූපවාහිනී සහ සිනමාතිරේ තාම ජනප්‍රිය රංගන ශිල්පියෙක් ප්‍රියන්ත සෙනවිරත්න මහත්තයාගේ මූණට සමානයි. එයා තරම් සුදු නෑ. මෙයා කළුයි. ඒ වගේම උස බඩගෙඩියක් තියෙන මහා ලොකු පස්සක් තියෙන චරිතයක් සරදියෙල්. මේ හෝමුගමට එනවා. එයා පොළ දවසට තමයි එන්නේ. පොළ දවසට ඇවිල්ලා මෙයා නාට්‍ය රංගනයක් තනි වන් මෑන් ෂෝ ෂෝ එකක් කරනවා. ලොකු සෙනගක් එනවා. 99%ක්ම තියෙන තකුණු හරප. ඒක නිසා එයා කාන්තාව සහ ළමයින් මේ ෂෝ එක බලන්න ගන්නේ නැහැ. එයාගේ ෂෝ එකේ තියෙන බැල් එක තමයි කට්ටියටම කියනවා එයත් එක්ක කියන්නේ කියලා. අයියා 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 කියලා අපි අහනවා. මොකද්ද ඒ? තමයි පළවෙනි බෙල් එක. ඒක සමහර දවස්වල බෙල් එක වෙනස් වෙනවා. දැන් මං කිව්වේ අයියා අයියා කියලා නේ. තව එකක් තියෙනවා වෙන එන්න එපා වෙන එන්න එපා වෙන එන්න එපා කියලා කියනවා ඒ බෙල් එක. අපි අහනවා මේ ඕඩියන්ස් එක විදිහට. මම පොඩි ළමයෙක් විදිහට මෙයාගෙන් අහනවා ඇයි එහෙම කිව්වේ? එහෙම කිව්වම තමයි ළමයි අපේ උන් කඩාගෙන ඉඳගෙන ඉන්නේ. වෙන එන්න එපා කිව්වොත් කඩාගෙන එනවා අපේ ජාතිය. එහෙම ජාතියක් කියන්නේ. ඉතින් එයා ඩ්‍රාමා එකක් පෙන්වන්නේ. එයා තම නළුවා, නිලිය, හතුර, සටන් ශිල්පියා, අධ්‍යක්ෂකවරයා, නිෂ්පාදක ඔක්කොම වන් මෑන් ෂෝ. එයාගේ එක දෙබසක් එයාට ගෞරවයක් ඉදිරියට කියනවා මෙන්න මෙහෙම දෙබසක් තිබුණා එයාගේ තාත්තගේ චරිතයේදී. නිමලා, නුමේ නුදුටු අනාගත රසවත් කරන්න උඹ පාසල් ඵලයන්. දුව කියනවා පප්ප කියනකොට මම යන්නම් පාසල. එස්සසෝ ඉස්සෝ ගුරුතුමා උගන්නන එල්ලොල්ලෝ ලොල්ලෝ එන්නොන්නො නොන්නො ජියෝ එල්ලෝ එල්ලෝ ලාග්ලෝ. මම දන්නේ ඒ භාෂාව මොකද්ද කියලා. බයන්න සිකල යන්න කයන්නට යන්න වයන්න බයිසිකල් කටුව. පයන්න ලොස්සක කයන්න වයන්න පස ලොස්සක. වයන්න අම්මට බයන්නට යන්න වයන්න වම්බටුව. මේ ඉස්කෝලේ ගුරුතුමා උගන්නනවා ළමයි. ඒ ඒ ඒ පාසලේ ගීතය තමයි දෙනිපිටි පාසලේ දිවිස්මත කරමු කරමු සරම සහ කෙලි සතුට සාමයෙන් පිනාල සැමට ආයු සිරිපතාල ගුණතිපාල සරම සහ කෙලි. ඔය වගේ සින්දුව කටපාඩන්නේ කටපාඩම් එච්චරටම ආස කළා ඒ මනුස්සගේ රංගනය. නර්ද කටපාඩම් හින්දා තමයි පසු කාලින පෝජොක්සිට ඔක්කොම දුන්නා. මේ ඔක්කොම අපේ ඉදිරිපත් කරා. නිහාල් කියලා හිටියනේ රංගන. නිහාල් නිහාල් ඇක්සන් විජේ කියලා කිව්වේ. එයා තමයි මම ලංකාවේ දැකපු විජේ කුමාරතුංග ඒ රංගන ශිල්පී මහත්මයා විදිහටම. තවත් කෙනෙක් අනුකරණය කරා නම් ඒ කරපු එකම කෙනා ඇක්ෂන් විජේ නොත් නිහාල්. ඒ වගේම ගාමිණි ෆොන්සේකා, ටෝනි රණසිංහ, ඇලෙක්සැන්ඩර් ෆර්නැන්ඩෝ, රෙක්ස් කොඩිපිලි එවකට ඒ 80 දශකයේ 70 දශකයේ හිටපු අතිශයින්ම රංගන ශිල්පීන් ඉමිටේට් කරපු මහා දක්ෂ රංගන ශිල්පියෙක්. අද වෙනකොට මම නිහාල් කොහෙද ඉන්නේ කියලා දන්නේ නැහැ. මට එයාව හම්බුනේ 80 දශකයේදී.
අද ජීවිතුන් අතර ඉන්නවද කියලාවත් දන්නේ නැහැ. දන්නවනම් මට කතා කරන්න මං ආසයි නිහල්වාව දකින්න. ඒ වගේම කියන්න ඕන ලංකාවේ එවකට හිටපු අතිශයින්ම ජනප්‍රිය ගායන ශිල්පීන් වේදිකාවේ චාර් ජෝතිපාල, නිහල් නෙල්සන්, එම් එස් ෆර්නැන්ඩෝ, ෆ්‍රෙඩී සිල්වා මේ හැම කෙනෙක්ම ඔහුට පුදුමාකාර විදිහට අනුකරණය කරන්න පුළුවන් ඒ ඇක්ෂන් විජේ. මට එයාව හම්බුනේ නාරද 1980ත් 90ත් අතර කාලෙදී. අවසාන වශයෙන්දි මං එයාව දැක්කේ රත්නපුරේදී. ඊට පස්සේ මට එයාව හම්බුනේ. මං දන්නේ අද ජීවතුන් අතර ඉන්නවද කියලා. මේ ඔක්කොම හෝමගම චරිත. හොඳයි, අපි තවත් සින්දුවක් අහමු. மன்னாரம் பிட்டி வெள்ளே மதட்டிய வெள்ளும் சில்லி குண்டே கடங் சந்தட்டங்கண்டம் சிந்துக்கி அன்னே குண்டுமணி 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 ඇහැයේ කරාබුව දෙකනේ කඩුක්කන්ද මාසියොළඟ මොට්ට කිලියෙන් හැඩකොට පසයිඳලමා උළුඳු කොටා තලවේලා කල්පත මත ගිනි අව්වේලා කුඩුමනි සෙම්බුතාලි උකුලෙ හොවා අඬිලි දෙන්දිය ඇදලා ලුණු පාත්තියට දමා විඩාපත් වෙලා ඇන්දවට කෝවිල් ගොස් පොල් ගහලා නල්ලලේ අලුගා ගොමයිහලා හැදූ කෙබිම පිච්චමලින් සරසාලා කෙසෙල් ගස් දෙකක් දොරකොඩ සිටුවා තබලා කොම්පු ගටන් ගුදංග නග මුළු ගමටම හඬවා දීලා කුණ්ඩුමනි රණ්ඩු කරලා බැනුම් මහලා හැංගි හැංගි බැන්ද ප්‍රේමේ මහරජා කලගෙට තිරික්කලෙන් බැසලා කුණ්ඩුමණි යන පෙරහැර බලා ඉඳිමි කීකරු වීලා மன்னாரம் பிட்டி வெள்ளே மதட்டிய வெள்ளும் சில்லி உண்டை கடங் சந்தட்டங்கண்டம் சிந்துக்கி அன்னே குண்டுமணி குண்டுமணி
රයිට් හෝමාගම කියලා කියන්නේ ඉතින් අමුතුම පුරවරයක්. ඉතින් අපේ රටේ කලා ශාස්ත්‍රයට වගේම දේශපාලනය වෙන්න පුළුවන්, නීති ශාස්ත්‍රය වෙන්න පුළුවන්. මේ හැම ශාස්ත්‍රවලටම හොඳ පුද්ගලයන් බිහි කරපු තැනක්. වෙළඳ ව්‍යාපාරිකයෝ, එළවලු වෙළඳෝ, මේ වගේ බොහෝ අය විශේෂ චරිත. ඒ කියන්නේ සාම එහෙමයි අපි දකිනවා හැම තැනම ඉන්නවා. නමුත් මේකම විශේෂ චරිත බිහි වෙලා තියෙනවා. ඉතින් ඒ සමහර අයට රට යන වාසනාව උදා වෙනවා. ඉතින් ওই වගේ ඒවත් තියෙනවා. ඒ වගේ එක්කෙනෙක් ඉන්නවා අපිත් එක්ක. එදා ඉඳන්ම අඛණ්ඩව අවිචින්නව භෞමික අඛණ්ඩතාවය වගේ තමයි නේ නන්දේ. හවුද මේ මේ ඉඟුරු? ඔව්. ජගස්ත්‍රී ප්‍රියන්ත. නම ඒකයි නේ. ඔව්. එයාගේ නම ජගස්ත්‍රී ප්‍රියන්ත. ආදරයට කියන්නේ ඉඟුරු කියලා. මම හිතන්නේ එයා හොඳ දක්ෂ රංගන ශිල්පියෙක්. හැබැයි එයා ඉතින් ඉල්ලගෙන එළවගෙන එහෙම කියේ නෑ. මම කතා කරනවා, අපේ ශාන්ත කතා කරනවා, මේ හැම වෙලාවෙම කියනවා නන්දේ මේ මේ අපි ඔක්කොට වැඩි හොඳ රංගන ශිල්පියෙක් මේ ජගසීපියන්ත. එහෙම එහෙම කියලා ඔහොම කාලයක් යනකොට අපේ ඔයා ෂෝ වලට එව දානවනේ අඬ ගහගෙන ගිහිල්ලා. අනිවාර්යයෙන්ම. එළවලු ගන්න නොමිලේ. කොමාරියා මාව රවට්ටන හුඟක් දේවල් කළා. මට පේන්නේ ජානකට දෙනවා නොමිලේ ලෝලු. දීලා ඉවරලා මමත් හැංගිලා බලනකොට ජානක ආයෙ ඉවිලා සල්ලි දෙනවා. මම ඒ කඩේක හැංගිලා ඉඳලා ඒක අල්ලගත්තා. ඉතින් කොහමරි ජගස්ත්‍රී ප්‍රියන්ත මං හිතන්නේ අපේ එක ශිල්පියෙක් අඩු වුණාට පස්සේ ශාන්ත ගාල්ලගේ ජානක නාවලගේ මම කුවෙට් යන්න සංචාරයක් හම්බුණා. ඉතින් අපි කට්ටිය ගියා එහෙ ෂෝ එකට. ගිහින් කොනට ප්‍රියන්තර නිින්ද යන්නේ නැහැ. දැන් කුවෙට්ටොල්දී ජානකට මං කිව්වා ජානක මේ මෙයාට නිින්ද යන්නේ නැහෙනේ. හරි 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 ඔය නිින්දයි වන් තුන්වෙනි දවසේ නිින්ද යන්නේ නැහැ. ඉතින් මං කල්පනා කළා මං ජානට කතා කරලා කිව්වා ජානක මේක හරියන්නේ නැහැ කියලා ටක් ගාලා ගියා. ශාන්ත ගාල්ලගේත් අපිත් එක්ක ගියානේ. එයා උපාලි නෑ උපාලි කන්නකරත් එක්ක වෙනම හිටියා එතක. මේ එහෙම එහෙම ගිහින් අපි ඉතින් හොයාලා මේවා කළා හැම තැනම හොයලා එන්න රාබු වලයක් ගෙනාවා. කුවෙට්ටොලි කුවෙට්ටොලි. ඒක තියෙනවා එහෙ විකුණන්න තියෙනවානේ. තියලා පියන්ත නිදියන ඇඳ යටින් තිබ්බා. ගොරෝ ගොරෝ නිදි අර මියා බෙලෝලු බිස්නස් කරන්නේ. ඒ සුවඳ නැතුව මෙයා නිින්ද යන්නේ. පස්සේ ඒක හරි ගියා. හැබැයි ඉතින් සුන්දර මිනිස්සේ කොහරි නිින්ද ගියා රාබු සුවඳ එක්ක. එයාගේ බයිසිකලයක් තිබ්බනේ ජානක. ඒ බයිසිකලේට ඇත්තටම මේ දැන් ඕනම බයික් එකක් අපිට අඳුර ගන්න පුළන්නේ ඒක යම මේ ට්‍රේඩ් නේම් කිව්වට කමක් නැහැ නේ. Yamaha, Honda, Kawasaki එහෙම. මේ බයිසිකලේ එහෙම නමක් නැහැ. මේකට නමක් නැති හින්දාම අපි නමක් දාලා තිබ්බ කබරය කියලා. ඒ කියන්නේ ඇත්තම දිගයි. ඒ කියන්නේ වල්ලිගෙට යනකම්ම පහක් විතර ඉඳගෙන මේ බයිසිකලේ යන්න පුළුවන් අපිට. ඇත්තටම එහෙම එක දවසක් ආපු ගමන දඩ වහල්ලක් ගහලා තියෙනවා. ඔව් කේ පෙට්‍රල් ටැංකියේ දඩ වහල්ලක් ගහලා තියෙන්නේ තැ මූඩිය වෙනුවට. සමන්තලගේ ගෙදර ගිහිල්ලා ගල්වලක නාලා ලංකලගේ ගෙදර ඉඳලා එනවා. එන ගමන් පොලිසියෙන් අත දැම්මා. බීලාද හිටියේ? ඇත්තටම එහෙම අපි හිතමුකෝ. අපි උපකල්පනය කරමු. උපකල්පනය කරමු. එහෙම හරියට වස්ත්‍ර එහෙම තැඟේ තිබුණ නැහැ කාගේවත්. එතකොට හිතා ගන්නකෝ ට්‍රැෆික් මෙහෙම අත ට්‍රැෆික් රාලාම කෙනෙක් අත දැම්මා. දාලේ වරලා මේ එන්න කවුද බයික් එක පැද්දේ කියනකොට පස් දිනම පාවල දුන්න. මේනි 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 කියලා. ඒ කියන්නේ ප්‍රියන්තව. ගන්න ලයිසන් නෑ සර්. ලයිසන් ඉන්ෂුරන්ස් නෑ සර්. පස් දෙනාගේ ඩෙන්ටි ගන්න නෑ සර්. ඔය මොකද බයික් එක උඩ ඉඳගෙන ඉන්නේ? ස්ටෑන්ඩ් ගන්න ඇස ඒ අපේ නන්දේ. අපි පස් දිනාටම දඩකොළ පහක් ලියලා දෙන්න හදලා දුක හිතිලා අපහු රිලීස් කරා. ගහකට හේතු කළා ගියා. ගහකට හේතු කළා තමයි බයිසිකලේ නවත්ත ගත්තේ ස්ටෑන්ඩ් යන්න තියෙන්නේ. මේ මෝටර් බයිසිකලයක් ගැන තමයි ඔය කතා කරන්නේ. ඔව් කබරය. ඔව්. ඒක සුන්දරයි. ඔව්. ඉතින් අතරතුර අපි ජෙනිත් වාද කණ්ඩායමේ ගැන ඉතුරු ටිකක් කතා කරන්න ඕනේ. අපි දැන් ටිකක් කතා කරලා ඉතුරු ටිකක් අපි මේ කතා කරන්න තමයි හදන්නේ. ඒකට එකතු කරන්න තියෙනවද ජානක? තව මොන හරි අපිට දෙනිත් එක එකතු වුණා. මේ යාළුකම තාම අපිට ඒ විදිහටම තියෙනවා. මේ හැමදේම අපිත් එක්ක මේ මියුසික් එක්ක එකතු වෙච්ච අය සිසිල්, එතකොට බන්දු, ජානක, සමන්ත, සුජිත්, සුසන්ත, තුසිල් මේ ඔක්කොම ඒ කාලේ නම් අවුරුදු බර ගානක ඉඳන් යාළු, දශක ගණනාවක යාළු. ඒ විදිහට මේ යාළුකම තියෙනවා. මම කිව්වේ පටන් ගන්නකොටම හෝමගම අපේ මේ යාළුකම තියෙන විශේෂත්වය තමයි අපි තරහ වුණේ නැහැ කවුරුත් කායකවත්. පොඩි පොඩි දේවල් තියෙනවා නමුත් තරහ වෙලා නැහැ. නිකන් අර එහෙම නේ ශාන්ත. ඔව්. ඇත්තම ඒක මාරයි. මම
මන් දන්නේ මේ ශ්‍රී ලංකාවේ තවත් මේ වගේ යාළුවෝ ඉන්නවද කියලා, මෙහෙම ටීම් වර්ක් එකක් විදිහට වැඩ කරන යාළුවෝ ඉන්නවද කියලා මට මම දන්නේ නැහැ. මාරම යාළුවෝ ඉතින් වසර ගණනාවක ඉඳලා මම දන්නේ නැහැ අනාගතයේ හෝමගම මෙහෙම යාළුවෝ පිරිසක් බිහි වෙයිද කියලා මම දන්නේ නැහැ. අපි පමණද මේ හෝමගමින් බිහි වෙච්ච මේ වගේ යාළුවෝ සෙට් එකක් කියලා එක වෙලාවකට හිතනවා. ඒක ඉතින් දන්නේ නැහැ. ඉතින් ඒක කියන්න බෑ කොහොම වුණත්. මාරම ලංකාවේ ඉතින් විවිධ ප්‍රදේශවල මේ කලාකරුවෙක් විදිහටත් සාමාන්‍ය මිනිහෙක් විදිහටත් ඉතින් ඇවිදලා තියෙනවා. ඒ වගේම තමයි හෝමගම ඉන්න හැම දෙනෙක්ම වගේ අපේ සංගීත කණ්ඩායමටත් උදව් කළා. ඉහළට යන ගොඩක් උදව් කළා. හැම දෙනාමගේම නම් වශයෙන් කිව්වොත් එම් කවුරු හරි මග ඇරුණොත් එහෙම වසන්ත වසන්තයිය පොඩ මතක් කරලා ජීවතුන් අතර නෑ. ඔහු ජීවතුන් අතර නෑ. එයාවත් මතක් කරන්න ඕනේ. ඒතර ජගත්ලා ජගත් ප්‍රේමරත්නලා ඒක ඒකලා මතක් කරන්න. ඒ වගේ ගොඩක් අය ඉන්නවා මතක් කරන්න ඇත්තටම. ඉතින් හැමෝම එහෙම විදිහට මතක් කරන්න අමාරු නිසා එහෙම නම් නොකිය ඉන්නම් කියලා අපි මේ හිතුවා. කියන්නම බැරි වෙච්ච චරිතයක් ඉන්න හෝමගම මේ අතරතුර. අපේ සෝමවීර ගානකද කියන්නේ සෝමවීර ගැන කතන්දර මතකයි සෝමවීර ගැන. ඔව් සෝමවීර මහත්තයා හරි සුන්දර චරිතයක්. එයත් එක්ක ඒ කාලේ අර අමුඩේ පැස පස්සපැත්තයි කියලා කියනෝනේ අපි උපමාවක් විදියට යාළු දෙන්නෙක් සම කරනවානේ. ඒ වගේ හිටපු දෙන්නෙක් තමයි සෝමවීර මහත්තයයි පියදාස මහත්තයයි. මේ දෙන්න දවසක් හෝමගම විල්පර්ඩ් ග්‍රවුන්ඩ් එකේදී මේ යකුන් පන්නන කවියක් කිව්වා මෙන්න මෙහෙම බෙරයක් ගගහ. ඒ තම මන්ද යකුනි තොප පිටු නොකන්නේ සෝමවීර කියනවා. පියදාස කියනවා ලුණු නැති පිටුව කොහොමද කන්නේ කියලා දෙන්නත්. ওই විදියට ඒ හරි දක්ෂ හොඳ හාස්‍ය රංගන ශිල්පීන් දෙන්නෙක් සිංගල් කියන්නේ මේ ප්‍රෝග්‍රෑම්ස් වලට වැඩ කරේ නෑ. ඒ ඒ එතුමා තමයි මේ සෝමවීර මහත්තයා අදත් ජීවතුන් අතර ඉන්නවා. පියදාස මහත්තයා නෑ. ගොඩක් කාලෙකට ඉස්සෙල්ලා එතුමා භව ප්‍රාප්ත වුණා. සෝමවීර මහත්තයා පන්සලත් එක්ක සම්බන්ධයි. හොමගම පන්සලත් එක්ක සම්බන්ධයි. හොඳ දක්ෂ ඉලෙක්ට්‍රිෂන් කෙනෙක්, හොඳ නිවේදකයෙක් සෝමවීර මහත්තයා. මට මතක් වෙනවා එයාට මං පටන් ගන්නකොට මේ වැඩසටහනේදී එයාට කියන අන්වර්තනාමයේ මම කිව්වා. දැන් ඒක කියන්නේ දැන් පුද්ගලයා දන්න නිසා. කොහොම වුණත් මේ හෝමගම මාරම චරිත හිටපු පුදුමාකාර, මට හිතනවා නාරද මේ ශ්‍රී ලංකාවක නැමැති දූපතේ හෝමාගම හා සමාන තවත් ගමක් තියෙනවා කියලා මා විශ්වාස කරන්නේ. මේ වගේ මිනිස්සු ඉන්න ඒ තරම් සුන්දරත්වයකින් පිරිච්ච, ඒ වගේම ඒ වගේ දක්ෂතාවලින් පිරිච්ච. දැන් උදාහරණයක් විතර ජේ.කේ. මහින්දපාල කියන මහත්තයා මුළු ලංකාවෙම අතිශයින්ම ජනප්‍රිය වේගවත් ධාවන ශූරයා වුණා 80 දශකේ. ඒ වගේ අති දක්ෂ බිහි වෙච්ච, ඒ වගේම රයිඩර්ස්ලා බයිසිකල් ශූරයෝ කමල් පාලිත, ජේ.බී. ටකර්, සාලිය වීරක්කොඩි, ප්‍රේමරත්න පීරිස්, මෑතභාගයේ මීමනගේ, මේ වගේ මහා ශූරයෝ බිහි වෙච්ච පුදු. ඒ කතාව මොකද? ඒ සයිකල් ධාවන ශූරයෙක් විදිහට අපේ අතුලාකරවිට සහෝදරයත් අපි මතක් කරන්න ඕනේ. ඒ කියන්නේ සමහර තරඟ දිනලා තියෙනවා, සමහර තරඟවලදී ගෙදරින් සපෝට් එකට දීපු බිත්තර ඔය දොඩම් වගේව නන්දේමයි ගිහින් මගදී බීලා ඇවිල්ලා තියෙනවා. මොකද අතුලට නොදී අතුල දෙන්න කොහෙද, අතුල ලොරිය එනවා නැගලා මේ බැහැලා බයිසිකලේ ලොරිය පටවගෙන අර අන්තිමට එන ලොරිය එහෙම ඇවිල්ලා තියෙනවා. ඉතින් අතුල බොහොම උදව් කළා මේ ඔය කමල් පාලිත මහේන්ද්‍ර වීරවර්ධනගේ මේ සුපිරිම මිනිස්සු ධාවනයේ දෙද්දී රට පුරා ගිහිල්ලා උදව් කරපු මිත්‍රයා තමයි අතුල අකරවිට. නන්දේට මොකද්ද කියන්න තියෙනවා කියලා කිව්වා ඒ ගැන. අතුල අකරවිට දක්ෂ සයිකල් සූරි. ඉස්සරහ ගෙදර ඉන්නේ? ඔව් ඉස්සරහ ගෙදර හිටියන් නැතත් ඔව් මේ දක්ෂ සයිකල් සූරි. වෙලා තියෙන්නේ ඊට වැඩි දක්ෂයි ඉන්නවනේ. ඒ නිසා දැන් මේක පදිනවා. අවිස්සාවේලි ඉඳලා හෝමගමට එනකොට ලොකු රේස් එකක්. අවිස්සාවේලි ඉඳලා හෝමගමට මම බලනවා දැන් අවිස්සාවේලි ඉඳලා හෝමගමට එන රේස් එක කවුද මේක? මෙන්න එච්.එස්. කමල් පාලිත, බාලචන්ද්‍ර හෙන්රි, ටකර් ඔක්කොම ඉන්නවා. බැලුවා අම්මට මේ කවුරුත් නැහැ. අතුලකරවිට එන්නේ. විලම් කොට්ටාවට යනකම අතුලකරවිට. තෑන පස්සේ අර කොල්ලන් ඉන්නේ. ඒකොල පස්සේ විනාඩි 20ක් වගේ යනකොට අතුල නැහැ. හොමකට එනකොට අර අරින් උඩු දියගමින් දාලා හරවනවනේ. එතෙන්දී අතුල නැහැ. එන ඉතින් අපි ජින්දාසකරිට ගරු විදුවල්පතිතුමා මට යානකටයි දොඩංගිඩි දෙකුයි විත්ත දෙක තුන මේක අතුලට උඩුවෙනි දෙන්න කියලා. ඉතින් අපි දෙන්නා මග ගිහලා දෙනකොට අතුලට අතුලට ආගෙන බල බල පලේ.
කියලා අපි දෙන්නට බැන්න. බැන්නලාසි අපි දෙන්න විතර දෙක කරලා දෙන්නත් කාලා. ආව එන්නේ මේ තරකවල ස්වභාවය. මං හිතන්නේ අද ලංකාවේ ජනප්‍රිය පොලිස් නිලධාරිකු කොලින් බමුණුවාරච්චිත් ওই සයිකල් මේ සවාරි හිටියා. එතුමත් ඔය එහෙම උඩුවනින් හැරෙව්වා. ලියන්න බැරුවා. තුසිල් ගේ මොන්ද යාළුවා? ඔව් තුසිල් කලබොඩගේගේ හොඳ යාළුවා. තුසිල් කලබොඩගේ මේ හේතුම හමුණා මට කතා කරනවා. කතා කරලා පොඩි ඩ්‍රින්ක් එකක් දාමු අර එමේ කියලා. කරලා ඉවරයි ඔක්කොම වෙරුණාම සමාව බඳිනවා. මේ කොහේයි ගහකාරි කොහේරි ඒ පොලිස් උන. අයි සුන්දර මිනිස්සු. හොඳයි. මේ අනේ නාරද. ගෞරවයක් විදිහට මතක් කළ යුතු හෝමගම ඉතාම වටින චරිතයක්. ඒ තමයි හෝමගම හන්දියේ සපත්තු මහපු සුප්පයියා. මේ වෙලාවේ ගෞරවයක් විදිහට එතුමාව මතක් කරන්න ඕන. හෝමාගම කියලා කියන්නේ ಜಾති ભેද ආගම් ભેද වලින් තොර වූ මිනිස්කම ඊටාම අගය කරපු සුන්දර ගමක් හෝමාගම. අදටත් එහෙමයි. හනිෆමාවතක් තියෙනවා නේ. ඒ වගේ හනිෆමාවතක් තියෙනවා. නමුත් සමස්තයක් විදිහට අපි බහුතරයක් ගත්තොත් සිංහල බෞද්ධය තමයි ඉන්නේ. අතිශයින්ම සුළු ප්‍රමාණයක් තමයි වෙනත් සංස්කෘතීන් අදහන අය හිටියේ. ඒ අතරතුර හෝමගම සපත්තු මහපු සුප්පයියාව මතක් වෙනවා. සුප්පයියා දක්ෂ මිනිසෙක්. එයා ධර්මපාල විද්‍යාලයේ ඉගෙන ගත්තේ. මේ මයික් එකක් තියෙනවා මේකද කියන්න. වයිෆ් ඕමනේද? නෑ වැරදි. එයාගේ වයිෆ් ගේ නම වෙල්ලාච්චි. වෙල්ලාච්චි සෝරි. මේ කතාවක් තියෙනවා කියන්න බෑ. මේ මේ ජනප්‍රිය මාධ්‍යයේ කියන්න බැරි දෙයක්. කොහොම හරි සුප්පයියා ගැන සුවිශේෂත්වේ නාරද මෙහෙමයි. සුප්පයියා ඉගෙන ගත්තේ හෝමගම ධර්මපාල විද්‍යාලයේ. ඒ වුණාට එයා ඉස්කෝලේ ඉගෙන ගත්තට හෝමගම හන්දියේ සපත්තු මහපු එක තමයි මේ මනුස්සයා කරේ. පුදුම එක මහත කියන්නේ මේ මනුස්සයාට භාෂා තුනක් අතිශයින්ම මැනවින් ප්‍රගුණ කරන්න පුළුවන්. ඒ කියන්නේ සිංහල භාෂාව, දමිළ භාෂාව සහ ඉංග්‍රීසි භාෂාව. ඒ කියන්නේ මං හිතන්නේ 40 ගණන් වල තමයි සුප්පයියා ධර්මපාල විද්‍යාලය ඉගෙන ගත්තේ. ඒ කාලේ ලංකාවේ බොහෝ ජනප්‍රිය පාසල් වල මාධ්‍ය භාවිතය ඉංග්‍රීසි භාෂාව නිසා. එයාට මැනවින් ඉංග්‍රීසි භාෂාව කතාන්න පුළුවන්, දමිළ භාෂාවත් පුළුවන්, සිංහල භාෂාවත් පුළුවන්. කොහොම හරි ඉතින් ඒ සුප්පයියා හෝමගම චරිතයක් මට මතක් වෙන්නේ. අවසාන වශයෙන් මම කියන්න කැමතියි 1977 UMP ආණ්ඩුව ජයග්‍රහණය කරා. ජයා ජයවර්ධන මහත්තයා විධායක ජනාධිපති වුණා. අග්‍රාමාත්‍ය වුණේ ආර් ප්‍රේමදාස මහත්තයා සහ ඉතාම දක්ෂ ගණනාවක් මේකට සහභාගී මේ ඉදිරිපත් තේරීපත් වුණා. කොහොම හරි හෝමගම ගාමිණි ජයසූරිය මහත්තයාගේ ප්‍රධානත්වයෙන් මේ ඉතාම ඉහළ පැලන්තියේ මේ සුපර් මාකට් එකක් හැදුවා. ඒ මාකට් එක හදනකොට මේක විවෘත කරන්න ආවේ මුළු පාර්ලිමේන්තුවම වගේ ආවා. එදා නියෝජනය කරපු ඉතාම ජනප්‍රිය දක්ෂ අය, එක්සත් ජාතික පක්ෂයේ අය එදා හෝමගමට ආවා. ඒ ආපු වෙලාවේ ජයවර්ධන මහත්තයත් හිටියා. බොහොම දක්ෂ, බොහොම ජනප්‍රිය මේ මහා විධායක ජනාධිපතිවරයා වේදිකාවේ ඉන්නකොට සුප්පයි ඇවිල්ලා, "Sir, I want to take you. I want to tell you something, sir." "Oh? Sir, I'm a very poor man, sir. I have no job, sir. How should I live, sir? Please, sir, please help me, sir. God bless you, sir. I am very old." කියලා වගේ ලොකු මේ මිනිහා ඉංග්‍රීසියෙන් කිව්වා. Okay. Just wait for a moment. කියලා කියලා මොනවද කතා කරා. ඊට සුළු මොහොතක ඉඳලා එම සුපර් මාකට් එක විවෘත කරන ඒ සුපර් මාකට් එකේ වැසිකිලි සහ ඒ පවිත්‍රතා කරන නිලධාරියා විදිහට සුප්පයියාව පත් කළා. මේක ලස්සන සිද්ධියක්. මේක 1978 වර්ෂයේ සිද්ධ වෙච්ච දෙයක්. පුදුම එක මහත කියන්නේ නාරද මහත්මයාණනි, මට මේක S2 දකින්න හම්බුණා. මේ සිද්ධිය වෙනකොට මම ළඟ හිටියා. ඒක හරි ලස්සන සිද්ධියක්. ඒ සුප්පයියා අපේ හෝමාගම මාරම චරිතයක්. ඉතින් අපිට කතාව නම් තව ගොඩක් දුරට කරන්න ඕන වුණත් මේක පොඩ්ඩක් අපි කිටි කරගන්න ඕනේ. සමහර විට මේවා කතන්දර මිශ්‍ර වුණා. ඉතිහාසයයි මැද්දට ඇවිල්ලා අතීතයේ ඔහොම වෙලා පොඩ්ඩක් මිශ්‍ර වුණත් මම හිතන්නේ අපිට කියන්න ඕනේ සෑහෙන ප්‍රමාණයක් කී වුණා කියලා මම විශ්වාස කරනවා. සමහර විට ඕගොල්ලන්ටත් ඇති, ඕගොල්ලන්ගේ ගමෙත් මේ වගේ කතන්දර ඇති සමහර විට. තියෙනවා නම් අපිව දැනුවත් කරන්න. අපි බලමු ඒකත් මේ වගේ කව කරන්න පුළුවන්ද කියලා. ඉතින් මේ වැඩසටහන අපේ YouTube channel කීපයකම යනවා. අපි හෝමගම වෙනුවෙන් නිර්මාණය කරන YouTube channel එකත්, Facebook page එකත්, ඒ වගේම ශ්‍රී ලංකා Together සහ මගේ නමින් තියෙන YouTube channel එකෙත්, ඒ Facebook pages වලත් මේ හැම එකෙම මේක අපි දාන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් මේ යාළුවෝ
අපි ඔක්කොම එකතු වෙලා තමයි මේ වැඩේ කරේ. මේ නිකම් මේ සාකච්ඡාවක ප්‍රතිඵලයක් විදිහට තමයි මේක පටන් ගත්තේ. සමහර විට මේක දිගට මේ විදිහට අපිට කරගෙන යන්නට හැකියාව ලැබේවි. ඉතින් බොහොම ස්තුතියි අහගෙන හිටියට. අපි මේ කියපු දේවල් වලින් ඕගලන්ගේ ජීවිතයට යම් අත්දැකීමක් එකතු කරගත්තා නම් ඒක තමයි අපේ සතුට.